කරනකොට ඔවුන්ට හෙළිවලා තියෙනවා මේ සොනික් සොනික් කියන්නේ ලංකාවේ සීයි දෙකට වැලි ගහලානේ මේ ඔක්කොම දේවල් වෙන්නේ යන්නේ. ලංකා රජයට ඔක දැනුවත් කරලා තියෙනවද? ඔබ ඔබ දැනුවත් කරන්න කලින්. අනිත් තවත් පුද්ගලයෙක් ඉන්න තුන්වෙනි එක්කෙනෙක්. එයා තමයි හැබැයි ඔබ ජිනීවා වලදී FBI එක හම්බෙලා තියෙනවා. FBI වාර්තාවලට අනුව සොනික් සොනික් කියන්නේ සැලේ ඔය කියන අවස්ථාවේ හිටියේ කොහෙද? එතකොට ඔහු හිටියේ මම ඒක පැහැදිලිව ඔබට ප්‍රකාශ කරන්නම්. මේක ඉතාම වැදගත් ඉතාමත් රහසිගත තොරතුරක්. බස්රුල් රහුමාන් කියන පුද්ගලයෙක් එක්ක. කවුද අප්ලෝඩ් කරලා තින්නේ? මොන IP ඇඩ්‍රස් එක යටතේද මේ දේ සිද්ධ වෙලා තින්නේ? ඒගොල්ලෝ සැකසංකා උපදවනවා. අපි අපේ තුරට මේකේ තියෙන ප්‍රබලත්වයේ හේතු කොටගෙන තමයි ඔහු පැමිණියේ මේ සිද්ධිය. ISIS සංවිධාන අන්න එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ මුස්ලිම් පුද්ගලයා කවුද? මේ ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ඔහුට හිතවත් පිරිසක් දාගත්ත. මොකද්ද මේ මොකද්ද මේ කොයි පැත්තට දායි මේ ගෙනියන්න හදන්නේ මේ ඔබතුමා මේ? ඇය එම තමන්ගේ එම රාජකාරිය ඉෂ්ට කරලාද නැද්ද? අබු හුදයියා කියන නමින් තමයි ඌ පෙනී ඉඳලා තියෙන්නේ. ස්ථානාධිපතිවරයාට ඔහු එවකට හිටපු යුදහාමුදා රහත්තොරතුරු වංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඔහුව පැහැරගෙන ගියා. ඔය නිලන්ත ජයවර්ධනට එල්ල කරන සියලු චෝදනා හරිද? හැබැයි ඒ කරන ලද ප්‍රකාශය අපට කිසිසේත්ව බැහැර කරන්න බෑ. මේ රාජ්‍ය බුද්ධාංශයට හෝ හමුදා බුද්ධාංශ වලට සම්බන්ධ පුද්ගලයෙක්ද? ඉතාමත් වගකීමෙන් දැන් ප්‍රකාශ කරනවා. ඔහු තමයි. එතකොට කවුද මේ සොනික්? සියලුම ජන කොටස් වලට අයත් මිනිසුන් ඝාතනය කරමින් තමයි තස්ත විවර්සන අංශයේ ස්ථානාධිපතිවරයා. මෙන්න මේ පුද්ගලයා තමයි ඔය සොනික් සොනික් කියලා මෙතෙක් කල් කිව්වේ. අයිබෝන්, අද අපේ විශේෂ ආරාධිතය වශයෙන් ඉන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත මහත්මයා. ශ්‍රීලාල් ප්‍රියන්ත මහත්මයා අපිට වැදගත් වෙන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි. අපිට ගොඩාරයක් ඔහු සතුව ගොඩාරයක් දැනුම් සම්භාරයක් තියෙනවා. මොකද ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සතුව මේ වෙලාව වෙනකොට ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවා. මොකද ඔහු මම විශේෂයෙන්ම ඔහුට කතා කරන්න හේතුව ඔහු දත්ත මත පදනම් වෙලා මේ සියලුම හෙළිදරව් කරන්නේ මීට කලින් ඔබ දකින්න නැති මීමැස්සා YouTube නාලිකාව සමග කරපු සංවාදයේදී ඒක ලංකාවේ ආන්දෝලනාත්මක ප්‍රවේශයක් ගත්තා. එතකොට ඔහු මේ පාස්කු පහරය සම්බන්ධයෙන් හැම තිස්සෙම අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් ඒ ප්‍රෝග්‍රෑම් එක මත ඔහු ලංකාවේ මේ වෙලාව වෙනකොට ගිනි ගන්න සුළු ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන පුද්ගලෙක් වශයෙන් තමයි මේ ශ්‍රී ලාල් ප්‍රියන්ත මහත්මයා සමාජය අඳුනගෙන තියෙන්නේ. ඒක නිසා මම හිතනවා මේ වැඩසටහනත් ඔබ දිගටම රැඳී ඉන්න මේ වැඩසටහන හරියට අහන්න. එතකොට මේ පාස්කු වහාරය අලගියදන් මුලගියදන් මේව කොහොමද උනේ, මේව කවුද මේ උනේ, මේක කාවචින් කරන ලද්දද මේ කියන කරුණු ගන්න මේ ලංකාවේ ඌ වසන් කරගෙන ඉන්න මේ දේශපාලන අධිකාරී ඒ වගේම මේ නිලධාරී පැලැන්තියක් විසින් වසන් කරගෙන ඉන්න ගොඩාරයක් තොරතුරු ඔහුකින් අපිට එළියට ගන්න පුළුවන් වේ. අපි යන්නේ ප්‍රවේශය ගමු. ඒ ප්‍රවේශය අරගෙන වෙලා ශ්‍රීලා ප්‍රියන්ත මහත්මයාත් එක්ක හරි සාකච්ඡාවක් කරමු. ඔබ යන් එනම් ප්‍රියන්ත මහත්මයාත් එක්ක කරන මේ සාකච්ඡාවට. අයිබෝන් ශ්‍රීලා මහත්මයා. අයිබෝන්. අපේ මේ මාතෘකාට යන්න ඉස්සෙල්ලා ඔහුගේ චැනල් එක ඊතලය චැනල් එක මගේ පාඨකයන්ට ආදරණීයව ඉල්ලීමක් කරනවා. මේ ඔහු කියන්නේ මාධ්‍ය ශිෂ්‍යය තුල ප්‍රාමාණික දැනුමක් තියෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඒක නිසා ඔහුව ෆලෝ කරන්න, ඔහුව සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තට පාඩු වෙන්නේ නැහැ කියන එක මම මුලින්ම කියන ගමන් අපි ශ්‍රීලාල් මහත්මයාත් එක්ක අපේ අද දිගහැරගන්න ගොඩාරයක් දේවල් තියෙනවා. මේ ඔබ විශේෂඥයෙක් වශයෙන් දකින්න මේ වෙලාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. මොකද මේ දත්ත ගොඩාරයක් ඔබ සතුව තියෙනවා. ඒ දත්ත මත පදනම් වෙලා තමයි ඔබ සෑම හෙළිදරව්වක්ම කරන්නේ. ඒක නිසා මට මේ පාස්කු ප්‍රහාරය මොකද්ද? ඇයි මේක කරේ? මොන වගේ අභිප්‍රායන්ද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ කියලා පොඩි ප්‍රවේශයක් ගමු අපි එතනට. ඔව්, ඇත්තම ඔබට බොහොම ස්තුතියි නුවන් මල්ලි. මේ අවස්ථාවේ නෙමේ මේක පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ මුල් අවස්ථාවේ සිටම බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ දෙයක් තමයි මේ ප්‍රහාරයේ සුලමුල. එහෙම නැත්නම් මෙහි ප්‍රහාරයේ සැලසුමේ මූලික අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති ධූරයට පත්කිරීමේ මුල් අදියර ලෙස තමයි බොහෝ දෙනා සලකන්නේ. ඒකට හේතුව තමයි එම පරිසරය තුළ ගෝඨාභය රාජපක්ෂ බොහෝ දුරට අපි එදා පටන් දන්න චරිතයක් තමයි මේ යුද මානසිකත්වයෙන් ඉන්න පුද්ගලෙක් තමයි ඔහුගේ ස්වභාවය සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය සහ
ඔහුගේ හැඩරුව සම්පූර්ණයෙන්ම දියත් වී තිබෙන්නේ ඔහු සමස්ත වශයෙන් ඔහු පිළිබඳ බොහොම විචක්ෂණශීලීව බලනකොට අපිට ඒක තමයි ගම්‍ය වෙන්නේ. ඉතින් අන්නේ වෙනි පුද්ගලයෙක් වූ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ජනාධිපති ධූරය සිහිනය සැබෑ කර ගැනීම සඳහා අනුගමනය කරේ මිලිටරි ක්‍රියාදාමයක් තමයි අනුගමනය කරේ. ඉතින් මේ මිලිටරි ක්‍රියාදාමය කොයිතරම් මිලච්ඡද කිව්වොත් තමන්ගේම වර්ගයා එහෙම නැත්නම් ඔහු 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 කියන්නේ ඔහු සිංහල බෞද්ධ කියන සංකල්පනේ ඔහු බොහෝ දුරට සමාජගත කරන්න උත්සාහ කරන්නේ. නමුත් මෙතන තමන්ගේ වර්ගයා පමණක් නොවේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියන සියලුම ජන කොටස් වලට අයත් මිනිසුන් ඝාතනය කරමින් තමයි ওই පාස්කු බෝම්බ ප්‍රහාරය හරහා ඔහු බලයට පත් වුනේ. ඉතින් ඒ බලයට පත් වීමේ මූලික අඩිතාලම දැමීම සඳහා ඔහු ක්‍රියා කරේ මොකද ඔහු උත්සාහ කරා එහෙම නැත්නම් ඔහු සමාජයට පෙන්වීමට උත්සාහ කරා සමාජ ඉතාමත් අනාරක්ෂිත පරිසරයක තිබෙන්නේ මේ අනාරක්ෂිත පරිසරය තමන් ආරක්ෂිත පරිසරයක් කිරීමට නම් එහෙම නැත්නම් සාමකාමී සමාජ පසුබිමක් ස්ථාපිත කිරීමට නම් තමන්ව බලයට ගන්න ඕනේ එහෙම වුණොත් තමයි මේ රට ආරක්ෂිත වෙන්නේ කියලා බොරු බියක් බොරු බීතියක් මිනිස්සු තුළ ඇති කළා මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ව මුලා කළා තමයි මේ ප්‍රහාරය එල්ලවීම වුණේ. ඉතින් ඒ හරහා තමයි මොහු බල ලබා ගැනීම සඳහා තමන්ගේ මාවත විවර කර ගැනීම සඳහා කටයුතු කරේ කියන එක තමයි ඒක තමයි පාස්කු බෝම්බ ප්‍රහාරේ මූලික සිද්ධාන්තය මූලික අරමුණ මූලික ක්‍රියාවලිය කියන එක තමයි සමස්ත සමාජයේම මේ වන විට පිළිගැනීමට ලක් වී තිබෙන්නේ. එතකොට මේ මේ සම්බන්ධයෙන් දැන් ඔබ ඕ කියන කරුණත් එක්ක එතකොට ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ඔහු ජනාධිපති. එතකොට ඔහුගේ ජනාධිපති පළවෙනි ටර්ම් එක තමයි ඔහු ඇදගෙන හිටියේ. එතකොට දෙවෙනි ටර්ම් එක ඔහුට අදින්න දෙනවා. එතකොට ඔහු බලය අතාරින්න මේ වගේ කට්ටියක් මේ වෙනකන් මේ කට්ටිය මේ විදිහට මහ පොළොවේ පැලවෙනවා කියලා දැනගෙනත් ඔහු සද්දාජෝ හිටියද? එතකොට ඔහුට SIS එක ඒ වගේම අනිකුත් බුද්ධි දාලා ඔහුට තොරතුරු සපයලා නැද්ද? මොකද්ද මේ එතකොට ඒ පැත්ත? ඔව් ඇත්තටම එවැනි එතන පොඩි තර්කානුකූල කටයුතු මේ දෙයක් තිබෙනවා. මොකද හේතුව තමයි ඇත්තටම මේ මෛත්‍රීපාල සිරිසේන ගත්තොත් එම අවස්ථාවේ තුල පොවනේ ඔහු ඊට පෙර පවා ඔහු විශේෂයෙන්ම බලයට පත් වූයේ රාජපක්ෂ කඳවුරට විරුද්ධව. එතකොට රාජපක්ෂ කඳවුරේ මිනිසුන්ග කරන ලද දූෂණ වංචා ආක්‍රමිකතා ආයුතු ක්‍රියා පිළිබඳව හිර එදානවා ඔවුන් විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කරනවා. ඒ වගේ විශාල ගෝසාවක් සමාජය තුළ පතුරවමින් තමයි ඔහු බලයට ගත්තේ. නමුත් අපි දැක්කා බොහෝ විට ඔහු බලය ලබාගෙන ඉතාමත් කෙටි කාලයක් තුළ යලිත් රාජපක්ෂලාවටම බලය ලබා දීම සඳහා ක්‍රියා කරා. ඒකට හේතුව තමයි ඔබ දන්ව ඇති දින 52 ආණ්ඩුව. එතකොට රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කළා රනිල් මේ මහින්ද රාජපක්ෂව අගමැති ධූරයට පත් කරා. ඒ විතරක් නෙමෙයි මේ වෙනතුරුත් මේ සමාජ මාධ්‍ය තුල හෝ බොහෝ දෙනෙක් නොකියන කතන්දරයකුත් තියෙනවා. ඔබට ඒකත් මම ප්‍රකාශ කරන්නම්. ඒ තමයි මොහු බලයට පත් වුණා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව තුලත් බොහෝ දුර රජකරේ අර රාජපක්ෂ කඳවුරේ සිටීම දූෂිත නිලධාරීන් තමයි වැටුතු කරේ. ඒ වගේ විතරක් නෙමෙයි මේ ආරක්ෂක අංශ තුල පවා එහෙම නැත්නම් ඔත්තු අංශ තුල පවා මුල් පුටු එහෙම නැත්නම් දෙවෙනි පුටු එහෙම නැත්නම් ඒ දෙවෙනි පුටු නැතුණත් අඩුතරමින් ඒ ස්ටාෆ් තුල එහෙම නැත්නම් ඒ කාර්ය මණ්ඩලය තුල හිටියේ අර රාජපක්ෂ කඳවුරේ දූෂිත නිලධාරීන්. ඒ හේතු කොටගෙන තමයි මේ රාජපා මේ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවත් වල්මත් තුන ඉබාගතේ යන ස්වභාවයක් තමයි අපට ඇති. ඉතින් ඒ හේතු කොටගෙන තමයි එක් පැත්තක් තවත් බොහෝ කරුණු කාරණා මේ තුල තිබෙනවා. රනිල් සහ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන අතර ගැටුමක් නිර්මාණය වෙලා ওই ආකාරයට මහින්ද රාජපක්ෂ ජනාධි අගමැති ධූරයට පාවපත් කරන්න එක හේතුවක් වුණා. අනිත් පැත්තෙන් තමයි නුවන් මහත්මයා ඔය පැහැදිලිවම කියන්න ඕනේ අපි ඔය ආරක්ෂක මණ්ඩලය ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපතිවරයා වශයෙන් බලේ ඉන්නකොට ආරක්ෂක මණ්ඩලය රැස් කරා කීප අවස්ථාවක් සාමාන්‍ය මාසකට සැරයක් සාමාන්‍ය මට්ටමින් රැස් වෙනවා. ඉතින් මෙන්න මේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට කවුද සහභාගී වුනේ? දැන් සාමාන්‍යයෙන් අපි දන්න සිද්ධාන්ත අනුව ඔය ආරක්ෂක මණ්ඩලයට ජනාධිපති විදේශ කටයුතු ඇමති ඒ වගේම නීතිපති ඒ වගේම ආරක්ෂක මණ්ඩල ත්‍රිවිධ හමුදා ප්‍රතිවරු ඒ වගේම බුද්ධ්‍යාංශ ප්‍රධානි මෙන්න මේ වගේ කණ්ඩායමක් තමයි මේකට සහභාගී වෙන්නේ. නමුත් මෛත්‍රීපාල සිරිසේනගේ පරිපාලන ව්‍යුහය තුළ ඕකට බොහෝ අවස්ථාවල සහභාගී වුණේ කවුද? දයාසිරි ජයසේකර එහෙම නැත්නම් අර ත්‍රිලංග සුවිතිපාල එහෙම නැත්නම් තවත් ඒ වගේ මැති ලසන්ත අලගියවන්න මේ මෙන්න මේ පුද්ගලයෝ සමට මේ දැන් මේ පුද්ගලයන්ට හරිනම් මේ ආරක්ෂක මණ්ඩලයේ වැනි වගකීවුතු ඉතාමත් තීරණාත්මක ස්ථානයකට කැඳවාගෙන මේ කිසිම නීතිමය පදනමක් නැහැ ආරක්ෂක ක්‍රම පදනමක්
අන්නේ සිදු අන්නේ කෙටි සිදු වීමෙන් පවා තේරෙනවා මේ මෛත්‍රීපාල සිරිසේන මේ මේවා පිළිබඳ මේ තත්ත්වයන් පිළිබඳ කිසිම අවබෝධයකින් ඉඳලා නැහැ. එහෙම නැත්නම් ඔහුගේ උද්දච්චකම. අනිත් පැත්තෙන් තමයි දැන් හොඳ දෙයක් තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල වෙන තුරු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් උත් පොලිස්පතිවරයා වශයෙන් පූජිත ජයසුන්දරටත් ආරක්ෂක මණ්ඩලයට එන්න දුන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩලය තහනම් කළා තුන වුන් දෙන්නටම මාස 8කට මාස 5කට මාසන්න ප්‍රමාණයක් ඔවුන්ට එන්න දුන්නේ නැහැ ආරක්ෂක මණ්ඩලයට. ඉතින් රටේ පොලිස් පොති ආරක්ෂක මණ්ඩලයේ වාඩි වෙන්නේ නැත්නම් එතනම ලොකු හිලක් තිබෙනවනේ. ඔහුට පැහැදිලිව තියෙනවා. ඉතින් රටේ පොලිස් පොති ඒ තැනකට ආවට පස්සේ එතකොට හිටපු අගමැති ඒ ගැන ප්‍රශ්න කිරීමක්වත් කරන්නේ නැහැ. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඔබ ඔබගේ කතාව කරගෙන යන්න. ඔව් දැන් නෑ ප්‍රශ්න කිරීමක් කියන්නේ දැන් මෙහෙමයි රටේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට හෝ අගමැති රනිල් වික්‍රමසිංහට ආරක්ෂක මණ්ඩලයට රැස්වීමට එන්න ඉඩ දෙන්නේ නැත්නම් බලහත්කාරයෙන් යන්න බෑනේ. මට මතක හැටියට අවස්ථා තුනකදී පමණ පොලිස්පති පූජිත ජයසුන්දර එවකට ආරක්ෂක ලේකම්වරයා සිටි වෛද්‍ය රත්නටත් කපිල වෛද්‍ය රත්නත් එවැගේම හේමසිරි පනාන්දුටත් ඒ විතරක් නෙමේ ඒ වෙලේ හිටපු ජනාධිපති ලේකම්වරයා උදේසනිවි රත්නත් තුන තුන් හතර සැරයක් කතා කරලා කියලා තිනු මේ මට ආරක්ෂක රැස්වීමට එන්න ඕනේ මට එන්න දෙන්නේ නැහැ. ඇයි මොකද්ද හේතුව කියන්නේ මේකට සහභාගී වෙන්නේ? එහෙම නැත්නම් මට මේ රටේ සිද්ධ වෙන්නේ මොනවද පොලිස්පතිවරයා වශයෙන් දැනගන්න විදියක් නැහැ. අවශ්‍ය තීන්දුව ගන්න ගැනීමේ යම් කිසි ප්‍රශ්නයක් ආකාරයක් මතුවෙනවා කියලා ඉවරලා පූජිත ජයසුන්දර පවා අවස්ථා කීපයක දික් කරලා තිනු ඔය මං කියන මමත් මේ සිද්ධිය නිවැරදිද හරිද කියලා අහගන්න අවස්ථා කීපයකදී පූජිත ජයසුන්දර පවා කතා කරලා ඇහුවා මේ මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා ඔබ කියන්නේ ඇත්තද ඔව් කියලා කිව්වා. හරි මම දවසක් පූජිත ජයසුන්දරලාගේ ගෙදරට ගිහිල්ලා පැයක් විතර කතා කර කර හිටියා. ඔහුත් එක පූජ්‍යලික ඔහු මේ සිද්ධිය සම්බන්ධව ඔහු කිව්වා මට මේ ආරක්ෂක රැස්වීමට යන්න දෙන්නේ නැහැ මේ එන්න දෙන්නේ නැහැ. ඉතින් මම කොහොමද එතකොට මේ ලංකාවේ සිදුවෙන ආරක්ෂක කටයුතු පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් උපදේශනයක් ගන්න ක්‍රියාවලියක් හැදෙන්න ක්‍රමවේදයක් නැහැනේ. ඇයි මට යන්න දෙන්නේ නැත්තේ කියලා. ඒ වගේ දේ ඉතින් බලන්න එතනම තිබෙන දුර්වලතාවය. ඉවෙන් පසුබිමක් තුල තමයි පාස්කු බෝම්බ අපේ. දැන් ඔබට තව හොඳ දෙයක් කියනොත් දැන් පාස්කු බෝම්බ ප්‍රහාරයේ එල්ල වූවාට පසුව තමයි පොලිස්පතිටත් අගමැති රනිල් වික්‍රමසිංහටත් ආරක්ෂක මණ්ඩල රැස්වීමට එන්න දුන්නේ. අර අච්චර කාලයක් එන්න දුන්නේ නැහැ. ඒක එල්ල වුණාට පස්සේ තමයි. ඉතින් ඒ එවැනි පරිසරය තුල ඊට පස්සේ පොලිස්පතිවරයාට මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කතා කරලා කියනවා ඔයා ඔය වගකීම බාරගෙන පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වෙලා යන්නලු. ඔය එතකොට ඔහු කිව්වා මට ඒකට යන්න බෑ මම වගකීම් බාර ගන්න සූදානම් නැහැ කියලා ඔහු කිව්වා. එතකොට ඔහු කිව්වා ඔබට විදේශ රටක තානාපතිකමක් දෙන්නම් ඔය ඕක වගකීම් බාරලා වහම යන්න ඕක ඉල්ලා. නමුත් ඔහු කියේ නැහැ මොකටද ඔහු කිව්වා මං බාගර ගැනීම මගේ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ වගේ ප්‍රකාශද දැන් මෙතන හරියට බලනකොට සියලු දෙනාගේම පොඩි පොඩි අඩුපාඩුකම් සහ ලොකු ලොකු අඩුපාඩුකම් තියෙනවා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි මෙවැනි ප්‍රහාරයක් එල්ලවීම සඳහා මඟ පෑදුනේ. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වගකීම් යුත්තේ ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් තමන්ගේ ධූරයේ වගකීම වශයෙන් ආරක්ෂක ඇමතිවරයා වශයෙන් එහෙම නැත්නම් සේනාධිනායකයා වශයෙන් තමන්ගේ වගකීම නිශ්චයෙන්ස අඳුනාගෙන වැඩ කටයුතු කරේ නැහැ. ඒ නිසා තමයි මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඔය අපරාධ කල්ලියකට මඟ පෑදුණේ කියන එක තමයි මගේ නම් මතේ. ඒ වගේම මේ මේ මෑත කාලින මේ ඊයේ පෙරේද ඒ කියන්නේ ඔහු ටීවී වැඩසටහනකට යන ඒක ගිහිල්ලත් මහ තුච්ච ප්‍රකාශයක් කරන ඒ සම්බන්ධයෙන් ඇත්තටම හිටපු රාජ්‍ය නායකයා වශයෙන් අපි අප්‍රසාදය තමයි පළ කරන්න තියෙන්නේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඔබත් එක්ක ගොඩාරයක් දේවල් ලියා ගන්න තියෙනවා. එතකොට දැන් ඇත්තටම මේ SIS එකේ හිටපු බුද්ධි ප්‍රධානී මේ නිලන්ත ජයවර්ධනලා ඒ කට්ටිය සම්පූර්ණම ඔවුන්ගේ කාර්යභාරය හරි විදිහට ඉෂ්ට කළ නැහැ කියන එක එතන පැහැදිලි. එතකොට මේ 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 කරුණු කාරණා ගේනකොට මේ රටේ දැන් ලොකු ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වෙනවා මේ සොනික් කියන කාරණය. ඒක තමයි සොනික් කියන්නේ කවුද කියලා. එතකොට දැන් අපේ කාර්දිනල් තුමා ඒ වගේම මේ මේ රවි සෙනවිරත්න මේ ඊපෙද්ද තිබුණු වැඩසටහනදි කියන මේ සොනික් කියලා කියන්නේ SI බණ්ඩාර කියලා. ඒ වගේම මේ සජි ප්‍රේමදාස ඒ වගේම නලින් බණ්ඩාර හෙක්ටර් අප්පුහාමි මොජුබර් රහුමාන් ඒ වගේම ප්‍රවිත බණ්ඩාර තෙන්නකෝන් ඒ වගේම මේ ටිරාන් නලස් කියන්නේ මේ මේ දැන් පොලිස් ප්‍රධාන ඇමතිනේ. එතකොට මේ සියලුම දෙනා කියන මේ මේ සයි බණ්ඩාර සොනික් කියන මේ මේ පුද්ගලයාට ඇයි නීති ක්‍රියාත්මක වෙන්නේ නැති මේ දැන් ඒ කට්ටිය හරි විදියට මේ මාතලේ පොඩි සහරන්ට කතා කරලා කියනවා මේ සම්බන්ධයෙන් ISIS එකට කතා කරලා ඉවරලා ඒකේ වගකීම බාර ගන්න කියලා ඉවරලා මේ සොනික් තමයි කිව්ව කියලා කියන්නේ පොඩි සහරන්ට.
එතකොට කවුද මේ සොනි? එතකොට ඇයි මේ ප්‍රශ්නේ මේ ඔහු හරි විදියට ගෑල්ලිවල අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට ගෑල්ලිවල මේ හරි විදියට ලියා ගන්න නැත්තේ? ඔව් ඇත්තටම දැන් ඔබ ප්‍රකාශ කරන්නේ මේ මේ රාජ්‍ය බුද්ධාංශ ඒ කියන්නේ SIS එක ගැන. දැන් මෙතෙන්දි මේ SIS එකේ එවකට ප්‍රධානියා වශයෙන් සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පිළිලන්ත ජයවර්ධන. මේ වන විට ඔහු පොලිසියේ පොලිස්පතිවරයාට දෙවැනි පුජ්‍යලයා. ඊළඟ පොලිස්පතිවරයා සඳහා සුදුසුකම් ලබා තියෙන පුජ්‍යලයා. ඉතින් නමුත් මෙතෙන්දි පොඩි කාරණයක් මතුවෙනවා නුවන් මහත්මයා මේ සමාජයේ දැන් ඔබ කිව්වා ආකාරයෙන් මේ නිලන්ත ජයවර්ධන හරියට මේ දේ කරපු නැති හින්දා තමයි මේ සියල්ලට මුල කියන එක තමයි ඒ තර්කය. එහෙම නැත්නම් ඒ චෝදනාව තමයි එල්ල වෙන්නේ බොහෝ දුරට. හැබැයි මම මෙතනදී වෙනස් විදිය දෙයක් දක්වනවා. හේතුව තමයි ওই නිලන්ත ජයවර්ධනට එල්ල කරන සියලු චෝදනා හරිද කියලා පොඩි ගැටලුවක් මතුවෙනවා. හේතුව තමයි මොකද ඔහු මේ සිද්ධිය පිළිබඳව මීට පෙර ওই බෝම්බ ප්‍රහාරය එල්ලවීමට පෙර වගකිය යුතු නිලධාරීන් දැනුවත් කළා නැද්ද? මෙවැනි ප්‍රහාරක කණ්ඩායමක් ඉන්නවා, ඔවුන්ව අත්අඩංගුවට ගත යුතුයි, අත්අඩංගුවට නොගත්තොත් යම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, මෙන්න මේ වගේ දේවල් දැනුවත් කරලා නැද්ද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. මං දකින හැටියට ඔහු කීප අවස්ථාවකම ඔහුගේ ලෙටර් හෙඩ් එක යටතේ රාජ්‍ය බුද්ධාංශයේ ලේකන යටතේ ඔහු වගකීම් නිලධාරීන් නිරතුරුව දැනුවත් කරලා තියෙනවා සහරාන් කල්ලිය පිළිබඳව. ඒ විතරක් නෙමෙයි මෙහි එක තැනක තියෙනවා මේ මේ නිලන්ත ජයවර්ධනගේ අස්සනින්ම මේ වார்த்தාව නිකුත් කරලා තියෙනවා. එක තැනක තියෙනවා මෙම සහරාන් නැමැති පුජ්‍යලයාව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන නීති මගින් කටයුතු කර එහෙම නැත්නම් ඔහු සමාජගත කළ යුතුයි කියලා ඉවරලා ඔහු ලිඛිතව දීලා තියෙන වார்த்தාවක්. ඒ වார்த்தාව නිකුත් කරලා තියෙන 2018 පස්වෙනි මාසේ 19 වෙනිදා. ඉතින් එතකොට මේ වාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්නත් අවුරුද්දකට පෙර තමයි මේ දැනුම් දීම කළා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඔහු අවස්ථා කීපයකම දැනුවත් කිරීම කළා තියෙනවා. නැතුව නෙමෙයි. ඒක නිසා ඔහුට මේ හැමෝම ඍජු වශයෙන් එකපාරටම ඇඟිල්ල දික් කළා අන්නරයා තමයි වෙඩිල්ල තිබුවේ එයාව තමයි මරන්න ඕනේ කියන එක ඒ කතන්දරේ වැරදි එක. අපි මෙතන බැලන්ස් එකක්. එතකොට මෙතන මේ මධ්‍යස්ථව මේවා හිතන්න ඕනේ. මේවා මෙතන අපි දැක්කා දැන් නිලන්ත ජයවර්ධන ඊළඟ පොලිස්පතිවරයා වෙන්න හදනේ. දැන් ළඟදීම ඔහුට ඒ සඳහා තියෙන. නමුත් ඔහුට දැන් බාධකයක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ හේතු කොටගෙන. දැන් ඔහුට හැමෝම කියන්නේ ඇයි දැන් පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පරිපාලක නිලධාරියා නිලන්ත ජයවර්ධන. දැන් එතකොට ඇයි ඔහුට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? ඇයි ඔහුට විනය ක්‍රියාමාර්ගය ගන්න නැත්තේ? අධිකරණයේ පවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ පවා දැනුම් දීමක් කළා තියෙනවා අපරාධ චෝදනා යටතේ ඔහුට යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත හැකිද කියලා ඉවරලා සොයා බලලා ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා නීතිපතිවරයාට පවා දැනුවත් වීමක් කළා තියෙනවා. දැන් මගේ ප්‍රශ්නය තියෙන්නේ දැන් මේ නිලන්ත ජයවර්ධනද මේ අපරාධේ මහමුලකරුවෝ? එතන වැරදි මන් දකින්න හැටින්න. මොකද මේ නිලන්ත ජයවර්ධනගේ අඩුපාඩු තිබෙනවා. ඒව නැතේ කියන්නේ නෑ. මම මෙහෙම නෙමෙයි කියන නෙමෙයි මං කියන්නේ. නමුත් ඔහුගේ අඩුපාඩුකම් යම් දුර්වලතාවයක් තිබෙන්න පුළුවන්. ඒව නැතේ කියන්නේ නෑ. මං කියන්නේ මෙතනදී ඔහු දැනුවත් කිරීම කළා තියෙනවා මීට පෙර. එතකොට සාමාන්‍යයෙන් නුවන් මහත්මයා රාජ්‍ය බුද්ධාංශයේ වගකීම මොකද්ද කියලා අපි කවුරුත් වැටහ ගන්න ඕනේ. රාජ්‍ය බුද්ධාංශයේ වගකීම සහ කාර්යභාරය වෙන්නේ ඔත්තු බැලීම. ඒ කියන්නේ යම් යම් පුද්ගලයන් පිළිබඳ යම් යම් ප්‍රහාරක කණ්ඩායම් පිළිබඳ දේශපාලන පක්ෂ පිළිබඳ සමාජයට අහිතකර තත්ත්වයන් ඇති කරන පුද්ගලයන් පිළිබඳ මේ වගේ විවිධ ශේෂ්ඨ පිළිබඳ ඔත්තු බැලීම තමයි ඔහුගේ කාර්යය. ඔහු පුද්ගලිය අත්අඩංගුවට ගැනීමේ කණ්ඩායමක් නෙමෙයි. නෙමෙයි. ඉතින් ඔහු ඔත්තු දෙනවා පොලිස්පතිවරයාට දෙනවා ජනාධිපතිවරයාට දෙනවා ඒ රහස් පොලිසියට දස්තවාද විමර්ශන කාර්යාංශයට ඒ වගේ ස්ථානවලට ඔත්තු ලබලා දෙනවා. එතකොට ඔත්තු ලබලා දුන්නට පස්සේ ඒ ඔත්තුවේ තිබෙන කරුණු කාරණා පිළිබඳව අදාළ අංශ විධිමත් පරීක්ෂණයක් තවදුරටත් වැඩිදුරටත් කරලා ඊට පස්සේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සඳහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට දැන් මෙතනදී මේ පැහැදිලිවම නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධාංශ ප්‍රධානියා වශයෙන් තමන්ගේ මේ ලෙටර් හෙඩ් එක ලේඛන යටතේ දැනුම් දීම් කළා තියෙනවා සහරාන් කල්ලිය අත්අඩංගුවට ගන්න කියලා. ඒ කියන්නේ මේ ප්‍රහාරයට බොහෝ කලකට පෙර විවිධ අවස්ථාවල දැකලා තියෙනවා. මං හිතන හැටියට ඔහු මේ වගේ සෑහෙන දීලා තියෙනවා. නමුත් කිසිදු කණ්ඩායමක් කිසිදු වගකීම් යුතු නිලධාරියෙක් නැහැ. දැන් එවකට රාජ්‍ය රටේ මහජන ආරක්ෂක ඇමති ධූරයේ දැරුවේ රංජිත් බන්දුම් මහන්ත භාරමත්ය. ඔහුට පවා ලිඛිතව දැනුම් දීමක් කළා තියෙනවා නිලන්ත ජයවර්ධන මෙන්න මේ සහරන් කල්ලිය අත්අඩංගුවට ගන්නවා කියලා. දැන් එතෙන්දි කොහයක් අස් සඳහන් වෙන්නේ නැහැ. ඒ ලිය කිවිලි වල මේ අප්‍රේල් 21 වෙනිදා පාස්පු ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. ඉතින් එහෙම කියන්න බෑ නේද? ඉතින් ඇත්තටම ඉතින් එහෙම කියලා නැහැ. නමුත් මෙවැනි කණ්ඩායමක් ඉන්නවා, මේ අන්තවාදී කණ්ඩායමක් ඉන්නවා, ආගම්වාදී කණ්ඩායමක් ඉන්නවා, IS මතවාදයන්, IS කණ්ඩායමක් නෙමෙයි, IS මතවාදයන් රට තුල ව්‍යාප්ත කිරීමේ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේක රට
තර්ජනයක් ගර්ජනයක් ඒ නිසා මේ පිරිස අත්අඩංගුවට ගන්නවා අත්අඩංගුවට ගන්නවා පුනරුත්ථාපන ක්‍රියාවලියකට හරි යොදවන්න කියලා මේ ලිපිවල සඳහන් කරලා තියෙනවා නිලන්ත ජවර. ඉතින් එවැනි පසුබිමක් තුල අපි නිලන්තට ඔය අල්ලගෙන ගහලා මරාගෙන කරන එක වැරදි. ඔහුගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඔහුට විරුද්ධව ඉන්ක්වයරයක් කරනවා. ඒකන කිසි ගැටලුවක් නැහැ. නමුත් බලන්න දැන් ශ්‍රේෂ්ඨාධිකරණ මම ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වරද නඩුවලට මේ අගතියක් කරන්න නෙමඟ. ශ්‍රේෂ්ඨාධිකරණෙත් ඔහුට වන්දි ගෙවන්න කියලා මේ අගති පහ නිවැරදිව කරා. නමුත් ඔහු විතර දැන් බලන්න දැන් තව තියෙනවා දැන් දේශබන්දු තෙන්නකෝන් මහත්මයා. ඔහු දැන් මේ ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවට පෙර දින නිවාඩු දාලා ගිහිල්ලා. ඔහු බස්නාහිර උතුර පළාත බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතියා ඔහු පාස්පෝර්ට් පෙර දින ඔහු නිවාඩු අරගෙන තිබුණා. දැන් මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා බස්නාහිර පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඔහුට ලිඛිතව දැනුම් දීමක් කළා තියෙනවා. මෙවැනි මෙන්න මෙහෙණි ප්‍රහාරයක් එල්ල වෙන බව රාජ්‍ය බුද්ධ්‍යංශ දැනුවත් කළා තියෙනවා. ඒ නිසා ඔබගේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් කරන ඒ විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඉතින් ඒක කියලා තියෙද්දි අර මිනිස්සයා මේ නිවාඩු දාලා ගිහිල්ලා යන මේ වෙන ගමනක් ගිහිල්ලා. දැන් මෙන්න මේවා සැක කටයුතු තැන්නේ මෙන්න මේව ප්‍රශ්න කළ යුතු තැන්නේ. එහෙමනම් ඔහුත් අර ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදි කරුවක් වෙන්නේ බෑ. එහෙනම් ඔහුටත් අර වන්දි මුදල ගෙවීමේ ඔහු ඩියුටි එක. නමුත් ඔහුට නෑ. ඔහුට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. ඒ වගේම ඔබ ඔත්තුව දුන් බලනු මිනිස්සයා නිලන්ත ජයවර්ධනගේ බෙල්ල විරිකොන්න හදනවා. හදනවා. මම මේ නිලන්ත ජයවර්ධන සුද්ධ කරන්න හදනවා නෙමෙයි. මම කියන්නේ මේ යථාර්ථය මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අපි අඳුර ගන්න ඕනේ. එතකොට දැන් මේ ඔබ ඊතලයේ කියන මේ ග්‍රන්ථය මගින් ඔබ ඔබ තමයි මුලම මේ සඳහන් ගොඩාරයක් හෙලිදරව් කරන්නේ. එතකොට මේ සුරේෂ් සලේ කියලා නම ඒ වගේම මේ පිළියාලන නම මේ නම එදා ගෑවිලා තිබුණද එදා ඔබ ඔබ ඒ ගැන යම් කිසි දැනුමක් තිබුණද මේ මේව මෑත කාලීනේ නේවද එතකොට ඒව මොකද්ද මේ ඇයි මේ 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 නම් අපට මග ඇරුනේ නෑ නෑ මෙතනදී ඇත්තටම පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි ඔය බිල්ලයන් කියන නම ආවේ පසු කාලේ. ඒ පසු කාලේ කියන්නේ අර ඔහුගේ ළඟ හිටපු මාධ්‍ය ලේකම් අසාත් මෞලානා යනකෝ එකට යම් ප්‍රකාශයක් කරා මේ බිල්ලයන් අර හිරේ හිටිද්දී ඔහුට යම් කිසි අයෙක් මේ සහරාන්ලගේ කල්ලියෙක් කෙනෙක් හම්බෙලා තිනවා එතනින් යම් කිසි මූලාරම්භයක් පාස්කු පහාරයට ගත්තා කියන කතන්දරයක් එහෙලද. ඒක ආందోళනයි. හැබැයි ඒ කරන ලද ප්‍රකාශය අපට කිසිසේත්ව බැහැර කරන්න බැහැ. හරි එතන යම් කිසි දෙයක් තිබෙන්න පුළුවන්. හැබැයි ඒ තිබෙනවද නැද්ද කියලා බලන්න නම් අපි පරීක්ෂණයක් කළ යුතුයි. එහෙම නැතුව ඕපපාතික එකකට කියන්නේ. අනිත් එක තමයි අපි ඔය අසාත් මෞලානගෙන් හරි ඔය පරීක්ෂණය කරනදී ඔහුගෙනු කට උත්තරයක් ගත යුතුයි. ජාත්‍යන්තර වශයෙන් හරි කට උත්තරයක් ගත යුතුයි. එහෙම නැත්නම් ඔහුට එන්න බැයි නම් ලංකාවට සූම් තාක්ෂණයේ හරි ඔය කට උත්තරයක් ගැනීම වැදගත්. හේතුව තමයි අපි උතන්දි නිශ්චය වශයෙන් බලාපොරොත්තු වන්න ඕනේ ඔය අසාත් මෞලානා ඔය කරන ඔය හමුුණයි කියන්නේ කොයි කාලෙද? කොයි දිනවක වානුව තුල? එතකොට ඔය පිල්ලයන් හිරේ හිටියද? නැද්ද? එතකොට ඔය සහරාන්ගේ ඔය සහෝදරයා කියන පුද්ගලයා ඔය කාලෙත් පරිච්ඡේද තුල හිරේ හිටියද? නැද්ද? කොයි දිනවලද හිටියේ? එහෙනම් කොයි කොයි දවස දින තියනවද? මාස තියනවද? අවුරුද්ද කවදද? මෙන්න මේ වගේ තේරම සාක්ෂි. එතකොට ඔහුට කොයි ආකාරයකටද මේ ප්‍රකාශය පිල්ලයන් කෙරෙහි ඔහු හිරේට බලන්න ගිය අවස්ථාවද? නැත්නම් හිරේ ඉඳන් ඔහුට දුරකථනකින් දැනුම් දීමක් කරාද? මොකද පිල්ලයන් දුරකථන පාවිච්චි කරන හිරේ හිටින්දිත් ඇත්තටම ඉතින් එතකොට එහෙම කරාද? එහෙම නැත්නම් මේ ඔය සහරාන්ගේ සහෝදරයා ඔය දේ ප්‍රකාශ කරාද මේ මෞලාන්? දැන් මේ විදිහට තවත් බොහෝ කරුණු කාරණා පිළිබඳ අපි නිවැරදිව ලියා ගන්න ඕනේ එතන. එතකොට තමයි අපිට එතන පැහැදිලි චිත්‍රයක් නිවැරදි ආකාරයට ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. අනිත් එක තමයි මේ දැන් මේ පිල්ලයන් කතන්දරේ අලුත් කතන්දරයක්. ඒක තමයි. දැන් මෙන්න මේ පිළිබඳ මේ දේවල් පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් නිරවුල්ව කරනවා නම් මුවන් මහත්මයා තවත් අපි දන්න අපි හිතන්නවත් නැති බොහෝ දේවල් අනාවරණය වෙනවා. නමුත් ඒකට ඒ පරීක්ෂණ වලට ඉඩ ප්‍රස්තාවක් ලැබුණ නැහැ. ඒකට ලැබුණ නැති එක් හේතුවක් තමයි එක් කියන්නේ ඒක ප්‍රධානම හේතුව ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ජනාධිපති ඌවසනින් ඔහුගේ ප්‍රථම රාජකාරිය වුණේ සුබමෝතින් ඔහු මොකද කරේ මේ පරීක්ෂණ වල ප්‍රධානීක් වශයෙන් ඉටි සානි අබේසේකරව රහස් පොලිසියෙන් මාරු කළ දැම්මා. ඊට පස්සේ ඒ ටික ඩික කලකින් ඊට පස්සේ එහි ප්‍රධානීයා හිටියේ රවි සිරිවිරත්තට විශ්‍රාම යන්න සිද්ධ වුණා. ඊට අමතරව පාස්කු උපහාරේ ඉතුරු මේ පරීක්ෂකවරුන්ටත් මාරු කළ දැම්මා. මෙන්න මේ සිල් දෙනා මාරු කළ දාලා ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ඔහුට හිතවත් පිරිසක් දාගත්ත පරීක්ෂණ වලට. ඒ තුල මේ පරීක්ෂණ අද වෙනතුරුත් ඉදිරියට ගිහිල්ලා නැහැ. කඩා කප්පල් වෙලා තියෙනවා. ඇන හිටලා තියෙනවා.
बरपतल प्रश्न नीलांत जयवर्धन आश्रय कर बहुम हित मिनसु मे युद्ध मुदा रास्तुरुवांसे अभी देख सुरेश बहुम सामान्य मट्टे तरुणे अभी मम मे मे प्रकाश कर स्वभाव अभी दान එතකොට අපි යුදාමුදා රාත්‍රතුරු අංශෙත් එක්ක මම අවුරුදු 30කට කිට්ටු වෙන ආශ්‍රය කරන අද වෙනතුරු. එතකොට අපි දන්නවා මේ පුජ්‍යලයන්ගේ හැසිරීම කොහොමද? අතීත ක්‍රියාමාර්ග කොහොමද? අනුගමනය කළ ක්‍රියාවලිය අපි දන්න මිරිමැරුම් පවා තියෙන සමහර දේවල් අපි හෙලිදරව් කරන්න කැමතිත් නැහැ. මොකද ඒවා රාජ්‍ය ආරක්ෂාව යටතේ සිද්ධ වෙච්ච දේවල් ඉඳලා කියන්නේ නැහැ. නමුත් අපි දන්න මේ ස්වභාවයන් මේ මේවා දියත්තුනි කොහොමද කියලා. එතකොට දැන් උතන්ති නැගිච්ච පළවෙනි ප්‍රසා ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සුරේෂ් සැලේ ඔය කියන අවස්ථාවේ හිටියේ කොහෙද? එතකොට ඔහු अबुहित සහරම් සීලුම දෙනා එළියට යවලි වල කතා කරා කියලා කියනවා. එතකොට මේ අබුහිත් එතකොට මේ මේ සුරේස් සලේට දැන් මේ ගාවල කතා කරන බවක් පේනවා. ඒක මොකද්ද? ඔබ ඔබ කොහොමද ඒක දකින්නේ? ඔව් දැන් ඔබ ඔය කියන්නේ දැන් ඇත්තටම ඔය සහරාන්ගේ බිරිඳ ප්‍රකාශයක් දීලා තියෙනවා අබුහිත් කියලා පුද්ගලයෙක් කතා කරනවා. කතා කරනකොට සහරාන්ට කතා කරනකොට සහරාන් ඔහු මේ තනියම යනවා ඒ දුරකටනින් අනිත්‍යංග අයින් කළා ඔහු වෙනම ගිහිල්ලා කතා කරනවා කියලා කියනවා. දැන් ඒක තමයි ඩුවන් මහත්තයා මෙතන තියෙන ගැටලුවක් විසඳ ගන්න. දැන් අපි කියනවානේ දැන් ওই සොනික් ගැටලුව වගේම අබුහිත් කියන ගැටලුවකුත් ඔතන තියෙනවා. දැන් සොනික් කියන්නේ රහසිගත පුද්ගලෙක්. ඒතකොට අබුහිත් කියන්නේ රහසිගත පුද්ගලෙක්. දැන් අනිත් නම් ටික දැන් එළියට ඇහිලා තියෙනවා. අරයා තමයි, මෙයා තමයි, මෙයා තමයි කියලා හිතියද. නමුත් මෙතන දැන් පුද්ගලයෝ දෙන්නෙක් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. සොනික් අබුහිත්. අනිත් තවත් පුද්ගලයෙක් ඉන්න තුන්වෙනියෙක් කෙනෙක්. එයා තමයි ඔබට මතක ඇති රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්න ගියා යුදාමුදා රහස්තරතුරු වංශයේ කෝප්‍රල්වරයෙක්, මුස්ලිම් ජාතික කෝප්‍රල්වරයෙක්. ඔහු අත්අඩංගුවට ගන්න හදනකොට එවකට හිටපු යුදාමුදා රහස්තරතුරු වංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක් ඔහුව පැහැරගෙන ගියා. හරි. එතකොට මේ පැහැරගෙන යෑම තුල අන්න එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ මුස්ලිම් පුද්ගලයා කවුද? ඔහු ගැනත් හොයන්න ඕනේ. දැන් ඔහුත් ওই සොනික් වගේ චරිතයක්. එතකොට අපිට හිතන්න තියද්ද වෙනවා. මොකද ඔහු මේ එතකොට මේ පාස්කු පොහාරේ විශාල මෙහෙයුමක් වියත් කර පුද්ගලයෙක් ලෙස අපිට අර්ථකථනය කරන්න වෙනවා. නැත්නම් ඇයි පැහැරගෙන ගියේ? ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් නම් ඔහු ජාතික ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරා නම් එහෙමනම් ওই පුද්ගලයාව රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට ලක් කරන්න ඉඩ දෙන්න තිබුණා. මේ විරෝධීයක් කළා නෑනේ. එහෙමනම් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළා තියෙන්නේ. එතකොට රාජ්‍ය ආරක්ෂාවට අදාළ කරුණු ටික ප්‍රශ්න නොකර අර නීති විරෝධී ක්‍රියාවලියට අදාළ ටික එළියට ගන්න තුනක්. දැන් එහෙම දෙයක් වුණ නැහනේ. දැන් ඔහු පැහැරගෙන ගියා. අනිත් පැත්තෙන් තමයි මෙතන දැන් ඔබ ඔය මේ සුරේෂ් සරේ කියලා දැන් සුරේෂ් සරේ මං පෙරත් කිව්වනේ ඉන්දියාවේ හිටියේ කියලා. දැන් ඉන්දියාවේ හිටියේදී ඉන්දියාවේ සාමාන්‍යයෙන් නුවන් මහත්මයා රාජ්‍ය බුද්ධ්‍යංශයේ ක්‍රියාවලියේ ක්‍රමවේදයක් තමයි මේ සියලුම රටවල් වලට තානාපති කාර්යාලවල දෙවන ලේකම් කියලා තනතුරක් තියෙනවා. ඒ දෙවන ලේකම් තනතුරේ අදහස තමයි ඒකට රාජ්‍ය බුද්ධ්‍යංශෙන් දෙවන ලේකම් තනතුරට එක්කෙනෙක් පත් කරනවා. ඊට සමතරව ඔහුගේ සහායටත් තවත් එක්කෙනෙක් පත් කරනවා රාජ්‍ය බුද්ධ්‍යංශය. දැන් ඔය මේ ප්‍රහාරයේ එල්ල වෙන විට ඉන්දියාවේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ ඉන්දියාවේ ශාඛාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරේ නියෝජ්‍ය පොලිස්පතිනි
නිසානී සෙනගිරත්න දැන් යා නියෝජ්‍යපතිනි ඒ එයා දැනට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නගේ බිරිඳ තමයි යා එයා රාජ්‍ය බුද්ධාංශයේ ඒකෝ එයා තමයි එතකොට දැන් ඒගොල්ලෝ දැනගන්න ඕනේ එතකොට ඒගොල්ලෝ කියන්න ඕනේ කවුද මේ අබුහිත් කියලා පුද්ගලයේ මේ කතා කරලා තියෙනවා ඉන්දියාවෙන් ඔබලගලාගේ තොරතුරු වංශ අනුවට කවුද මේ අබුහිත් කියන්නේ මොකද එයා ඉන්දියාවට පත් කරන එක බබා හුකුම් කරන්න නෙමෙයි එයා පත් කර මේ රටට ආරක්ෂාවට තර්ජනයක් කරනවා නම් ඒව පිළිබඳ හොයලා බලලා කරුණු වාර්තා කරන්න එතකොට නිසානි සෙනවිරත්න කියන්න ඕනේ කවුද ඔබට ලැබිලා තියෙන තොරතුරු අනුව අබුහිත් කියන්නේ කවුද හරි ඒ විතරක් නෙමෙයි එතකොට ඔය මේ බාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ වීඩියෝ පටියක් ඉන්දියාවෙන් අප්ලෝඩ් වුණා. එතකොට රාජ්‍ය බුද්ධාංශයේ හිටපු නිලධාරිනිය වශයෙන් නිසානි සිරිරත්න ඉන්දියාවේ ඇයට පුළුවන් එහෙ ඔත්තුවත් සමග සම්බන්ධීකරණයට ලක් කළා ඒ තාක්ෂණික පහසුකම් ඒ හරහා ඔවුන්ගෙන් යම්කිසි මට්ටමකට උදව් උපකාර ලබාගෙන කොහෙන්ද මේ වීඩියෝ පටි අප්ලෝඩ් කරලා තින්නේ කවුද අප්ලෝඩ් කරලා තින්නේ මොන IP ඇඩ්‍රස් එක යටතද මේ දේ සිද්ධ වෙලා තින්නේ කියලා බොහෝ දේවල් හොයා ගැනීමේ හැකියාවක් තිබුණා එතකොට ඇය එම තමන්ගේ එම රාජකාරිය ඉෂ්ට කරලාද නැද්ද එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා ඉෂ්ට කරේ නැත්නම් ඇයි ඉෂ්ට නොකරේ හරි එතකොට මෙතන තව දෙයක් තමයි සාහා ඔය කියන සුරේස්සලේ අතර ඒ කියන්නේ මේ රාජකාරී වල ඉන්න අනුපීසියල් නීති විරෝධී වැඩ කරලා කියන සඳහා මොනවාරි දැනුවත් භාවයක් දෙපාර්ශ්වය අතර තිබුණාද එහෙම නැත්නම් නිශාන්ති සෙනවිරත්න ඔය පරීක්ෂණ කටයුතු පිළිබඳ සොයා බැලීමක් නොකලේ ඇයත් මේ සුරේස්සලේගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් භාවයකින් හිටියද එහෙම නැත්නම් පාස්කු එක පිළිබඳ දැනුවත් භාවයකින් හිටියද කියන එක බරපතල ඒකින්ද ඒගොල්ලන්ගෙන් පරීක්ෂණ අංශ ප්‍රශ්න කරන්න ඕනේ ඒ වගේ දැන් ඒ වලට අවස්ථාවක් අද වෙනතුරුත් ලැබිලා නැහැ සිද්ධ වෙලා නැහැ ඉතින් ඒ තුල අපිට මේ හැම දෙයක්ම දැන් අපිට බලන්න සිද්ධ වෙලා තියෙනවා මේ සැකසංකා විදිහට තමයි බලන්න සිද්ධ වෙලා තියෙන්නේ සැකසංකා බලන්නේ මේ අපේ ඇස් දෙකට අපිට ඕන විදිහට නෙමෙයි ඒගොල්ලෝ සැකසංකා උපදවන අපි අපේ තුරට එතකොට අපිට සිද්ධ වෙනවා මේ වගේ ප්‍රශ්න මේක ජාතික ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මේක පුද්ගලිකව මේ අපි කාගවත් අතර තියෙන පුද්ගලික ගැටුමක් නෙමෙයි මේක රටේ ආරක්ෂාව රටේ මහජනතාවගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව ඒක නිසා අපිට කතා කරන්න සිද්ධ වෙනවා ඒ පිළිබඳ ප්‍රශ්න ශ්‍රී ලාල් ප්‍රියන්ත කියන්නේ කවුද නෑ මම ඇත්තටම මම 1990 තමයි ජනමාධ්‍යවේදීක වශයෙන් ශ්‍රේෂ්ඨයට පිවිසියේ ඉතින් මම එදා පටන්ම ආරක්ෂක වාර්තාකරුවෙක් වශයෙන් තමයි කටයුතු කරේ ඉතින් එදා සිට මම හරි ඕ ටික ඔක්කොම අපි දන්නවා හැබැයි ඔබ මේ ආරක්ෂක කටයුතු ලංකාව තුල ඕක ලංකාව තුල වෙන්න පුළුවන් ඉන්දියා රෝහල්ඔත්තු සේවයත් එක්ක වෙන්න පුළුවන් හැබැයි ඔබ ජිනීවා වලදී FBI එක හම්බෙලා තියෙනවා FBI නිලධාරි දෙන්නෙක් හම්බෙලා තියෙනවා එතකොට ඒක සම්බන්ධයෙන් එනකොට ඔබ ශ්‍රී ලාල් ප්‍රියන්ත කියන්නේ මේ ලෝකෙට විහිදිච්ච ප්‍රශ්නයක් මට වතු වෙනවා එතකොට ඔබ ඇයි FBI නිලධාරි දෙන්නෙක් ජිනීවා වල දිහම්බුනේ මෙතනදි මෙහෙමයි මම මාධ්‍යවේදියෙක් ඉතින් මම ලංකාවේ වුණත් සියලුම ඔත්තු අංශ විවිධ ශ්‍රේෂ්ඨවල මිනිසුන්ගේ ආශ්‍රය කරන විවිධ ඔත්තු අංශ නිලධාරීන් ආශ්‍රය කරන මම මොකද මගේ අවුරුදු 33ක් තිස්සේ මම මේ දේ තමයි නියලා ඉන්නේ වෙන දෙයකට නෙමෙයි මම නියලා ඉන්නේ ඉතින් අදත් එහෙම තමයි ඉතින් ඉතින් ඒකින්ද මම විවිධ ඔත්තු අංශ ප්‍රධානීන් සමග විවිධාන ඒ වගේම විදේශ රටවලත් ඔත්තු අංශ සමග දන්න පුජ්‍යලිය හඳුනන ඒ වගේම මොසාඩ් එක පකිස්තාන එක ඒ වගේම රෝ එකේ FBI එකේ ওই විවිධ ශේෂ්ඨවල ඔත්තු අංශ නිලධාරීන් මගේ වෘත්තීය ජීවිතයේ සවිමත් කර ගැනීම සඳහා මම තොරතුරු හොමාරු කර ගැනීම සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා මම කටයුතු කරනවා ඒක වෙනම කතන්දරයක් නම නමුත් ඒකයි මේවයි අතර ගැටීමක් නැහැ ඉතින් මේකෙදී අපි දන්නෝ FBI එක ආවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව කවුද ඔව් එතෙන් දැන් මෙතෙන්දි ගැටලුවක් මතුවෙන මේ වන විට මොකද අපි දන්නවා නිතරම දැන් මෙතෙක් කල මේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ දා සිට තාමත් මේ සොනික් කියන්නේ බණ්ඩාර කියලා පුජ්‍යලයේ පිළිබඳ කියවෙනවා නමුත් මෙතන දැන් මොකද ඕ තමයි සියලුම දෙනා කියන්නේ ඔව් මොකද කාදිනල් තුමාද ඔය වෙන සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ වගේම අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේ හිටපු තවත් බොහෝ දෙනෙක් සියලු දෙනාම ඒ වගේ ප්‍රකාශ කරා SI බණ්ඩාර තමයි මේ සොනික් කියන්නේ කියලා. දැන් රහස් පොලිසිය මම දැක්කා පහුගිය දවස්වල රවි ශ්‍රීවිරත් මහත්මයා ප්‍රකාශයක් කරා සොනික් කියන්නේ මේ SI බණ්ඩාර කියලා කරලා. නමුත් FBI වාර්තාවලට අනුව සොනික් කියන්නේ SI බණ්ඩාර නෙවෙයි.
හරි මොකක්ද FBI වාර්තාවලට අනුව සොනික් සොනික් කියන්නේ SI බණ්ඩාර නෙවෙයි. ඔබ ඔබ හරි. මේ ඒ කියන්නේ මේ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන්නේ මේ දැන් ආයි වෙන පැත්තකට මේ මේ පරීක්ෂණ ගෙනියන්න හදනවා. ඔව් පැහැදිලිවම ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා මේක මං හිතන හැටියට ලංකාවේ නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් නෙමෙයි මම මේ තමයි පළවෙනි වතාවට කියන්නේ SI බණ්ඩාර සොනික් සොනික් නොවේ කියලා. හරි මම දැක්කා දැන් පව්ගේ channel 4 BBC ලෝක ජනමාධ්‍ය පවා ප්‍රකාශ කරා SI බණ්ඩාර තමයි සොනික් සොනික් කියන්නේ කියලා. නමුත් FBI වාර්තාවලට අනුව සොනික් සොනික් කියන්නේ ඔය කියන රාජ්‍ය බුද්ධ්‍යාංශයේ SI බණ්ඩාර නෙවෙයි. එතකොට හරි කවුද දැන් ඔහු? ඔව් ඒක තමයි මම ඒක පැහැදිලිව ඔබට ප්‍රකාශ කරන්න මේක ඉතාම වැදගත් ඉතාමත් රහසිගත තොරතුරක් ඔබට මට මේ ඔබ අහුවින්ද මේ ප්‍රකාශ කරන්නේ නැත්නම් මම මේක ප්‍රකාශ කරන්නේ දැන් ඔබ කවුරුත් ඔබ දන්නවා දැන් මේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ රහස් පොලිසියත් ඒ වගේම ඉහළ ස්තරයේ ආරක්ෂක ප්‍රධානියුත් මේ විදේශ රටවල බුද්ධ්‍යංශවල සහාය පැතුවා මේ මෙහි යම් යම් කරුණු සොයා ගැනීම සඳහා විශේෂයෙන්ම තාක්ෂණික පහසුකම් තමයි අපේක්ෂා කරේ. මොකද මේ තාක්ෂණික පහසුකම් නිවැරදි ආකාරයට අපේ රට තුල නැති හින්දා අපි අපේ තිබෙන ආරක්ෂකංශවල තියෙන යම් කිසි දුප්පත්කමක් හේතු කොටගෙන ඒවා නැහැ. ඒ නිසා මේ විදේශ රටවල එතකොට මේ විදේශ රටවල ආරක්ෂක ප්‍රධානීන් විශාල පිරිසක් ලංකාවට පැමිණියා මේ සිද්ධියත් සමගම. මොකද FBI එක පැමිණියා ඇමරිකාවේ. ඒ වගේම ඊශ්‍රායලයේ මොසාඩ් එක පැමිණියා. ඒ වගේම ඉන්දුනීසියාවේ CBI ඔත්තු අංශය පැමිණියා. ඒ වගේම තායිලන්තයේ රෝයි තායි පොලිසිය පැමිණියා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය පැමිණියා. ඒ වගේම එංගලන්තයේ ස්කොට්ලන්ඩ් පොලිසිය පැමිණියා. මෙන්න මේ වගේ සියලුම ඔත්තු අංශවල පිරිසාරින් ලංකාවට පැමිණියා. ඔවුන් ලංකාවට පැමිණිලා මාස 4මාරක් හිල්ටන් හෝටලේ නැවතිලා හිටියා. මාස 4මාරක්. ඔවුන්ට අවශ්‍ය සියලුම වියදම් දැරුවේ ඉන්ටර්පෝල් එකෙන්. හරි ඒ විතරක් නෙමෙයි දැන් මෙහි විශේෂත්වයක් තමයි මේ නුවන් මහත්මයා ඉන්ටර්පෝල් එකේ කියන්නේ ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානි ජෝජන් ස්ටොක් පවා බැවෙනවා මේ සිද්ධියේදී. ඉතින් මේක මේ මොකද මේ ඔහු වගේ ප්‍රබල චරිතයක් අපි වගේ මේ වගේ පොඩි රටකට පැමිණෙන්නේ නැහැ ලේසියට ආවට ගියාට. ඉතින් මේකේ තියෙන ප්‍රබලත්වයේ හේතු කොටගෙන තමයි ඔහු පැමිණීමේ මේ සිද්ධියට. ඒ වගේම තමයි ඔහුන්ට අවශ්‍ය වුණා මේ ප්‍රහාරය එල්ල කළා තියෙන්නේ පැහැදිලි වශයෙන්ම ISIS සංවිධානයේද කියලා සැකහැර දැනගන්න අවශ්‍ය වුණා. මොකද මේක දරුණු ප්‍රහාරයක් නේ. මේක ISIS හැඩරුවකුත් තියෙනවානේ මේ ප්‍රහාරයේ ස්වභාවය වලට. ඒත් ඔවුන්ට සැකහැර දැනගැනීමට අවශ්‍ය වුණා මේ ප්‍රහාරය පැහැදිලිවම ISIS ප්‍රහාරයක්ද කියලා බලන්න. අන්න ඒ නිසා තමයි ඔවුන්ගේ මේ ආකාරයට විශාල ඔත්තුවංශ ප්‍රමාණයක් පැමිණියේ ඉන්ටර්පෝල් ප්‍රධානිය පැමිණියත් මේකට හේතු කොට. ඉතින් මෙන්න මේ හැවිල්ලේදී මෙන්න මේවන විට සනාථ වෙලා තිබෙනවා මේකට ISIS කියන සංවිධානයේ ඍජු සම්බන්ධයක් නැහැ කියලා. ISIS මතවාදී දරණ පිරිසක් තමයි මේකට ඉන්නේ. එහෙම නැතුව ISIS සම්බන්ධන්නේ ඒ මතවාදී හිත කටයුතු කරපු පිරිසක් තමයි මේකට. ඒ නිසා මේකේ රහස් පොලිසිය උනත් මේ අයගේ උපදෙස් මත එහෙම නැත්නම් මේ ඔවුන්ගේ තාක්ෂණික සහාය ඇතුළු හොඳ පරීක්ෂණයක් කරා රවිසන විරත්නලා ශානි අබේසේ කරලා සහ ඒ කණ්ඩායම කෙනෙක් නෙමෙයි සියලුම රහස් පොලිසිය සියලු දෙනා බොහොම හොඳ පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණේ ප්‍රගතිය කොතෙක්ද කිව්වොත් ඉන්ටර්පෝල් ප්‍රධානියා රහස් පොලිසිය ලංකාවෙන් දින 3ක් හිටියා ලංකාවේ පිට වෙලා යනකොට රහස් පොලිසියේ නිලධාරීන් 26 දෙනෙකුට ප්‍රශංසා ලිපි පවා දීලා ගියා. හරි ඉතින් ඒක එතනින්ම පේනවනේ මේක යම් කිසි මට්ටමක සාර්ථකත්වයක් දක්වා තිබෙනවාද කියලා. ඉතින් ඒ විතරක් ඉතින් ඒක නිසා මේ ශානිලාට හෝ එහෙමනම් රවිසෙන විරලන්ට තව අවුරුදු වැඩි නෙමෙයි අවුරුද්දක කාලයක් රහස් පොලිසිය සේවය කරන්න හැකියාව ලැබුණා නම් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ওই බලයටපත් නොවුණා නම් ඇත්තටම මේ මේ වන විට මේ සිද්ධියේ සම්පූර්ණ සුළුමුළු හොයාගෙන සියලු මහමොළ කරුවන් අත්අඩංගුවට ගැනීමේ මඟ පෑදෙනවා. ඉතින් ඒක සිද්ධ වුණා. ඒත් ඔබ කියන දේ හරි මේ ඒ වුණාට මේ රවි සෙනවිරත්නම මේ ඒ ප්‍රෝග්‍රෑම් එකේදී කියනෝ SI බණ්ඩාර කියන ඒ පුද්ගලයෙන්වත් අඩුම ගානේ ප්‍රශ්න කරන්න දුන්නේ නැහැ කියලා. මේකට එක්ස්චේන්ජ් එකක් දුන්නොත් එහෙම ඔබ හිතනවද මේ මේ ඒක කරන්න පුළුවන් කමක් ලංකාවේ තිබුණා කියලා? නෑ මෙහෙමයි ඔතන්දී එතකොට ටිකක් මේ ප්‍රශ්නකාරී. මොකද එතකොට ආවට ගියට නෑ එතන එක්ක මතවාදී ගැටුමක් හරි ඇති වෙනවා. ඇයි එහෙම දෙන්නේ නැත්තේ කියන එක අද වගේම තමයි.
මොකද එතකොට ඇත්තටම මෙතන දීර්ඝ ප්‍රශ්න කිරීමක් යනවනේ. එතකොට ඒ සඳහා අදාළ කරුණු එළිදරව් වෙනවනේ. ඒ එළිදරව් මේවා සමාජගත වීමත් එක්ක. මොකද එහෙම සිද්ධියකදී මේ වගේ පරීක්ෂණයක් කරෑරලා යන්න බෑ ආණ්ඩුවට උනත්. ආණ්ඩුවට සිද්ධ වෙනවා අනිවාර්යෙන් ඒ සඳහා අත දිගු කරන්න. අර අපි දැක්කා පෞගේ කාලේ ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය තුළ හමුදාවේ විවිධ සුළු කණ්ඩායමක් එකතු වෙලා ලසන්ත වික්‍රමතුංගලා ඒ වගේ ප්‍රගිත් තෙක්නලුඩර ඒ දේවල් කරා. හැබැයි ඒගොල්ලන්ගේ රහස් පොලිසියට පරීක්ෂණවලට ගෙනුවාට පස්සේ ඒවලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා බලපෑම් කරා ඒව කරන්න එපා කියලා. නමුත් ඒක සහ මේකේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක තනි පුජ්‍යලයක් විතරයි. එතන මේ ප්‍රහාරල මෙතන 268ක් මැරිලා තියෙනවා. ඒ වගේ මහන්සියකට විතර තුවාල වෙලා සිද්ධනවා. මේක ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් සිද්ධියක්. එතකොට මෛත්‍රීපාල සිරිසේනට පස්ස ගහන්න බෑ එතකොට. එතකොට ලොකු බලපෑම් තුල දෙන. මොකද වත්මන් ආණ්ඩුවේ තියෙන බලහත්කාරකම තියනවා. අපි දන්න මේ ආණ්ඩුව තුල. ඉතින් ඒ වගේ කොහොම හරි ඔය SI බණ්ඩාර කියන සොනික් කියන කතන්දරේ දැන් මම ඔබට පෙරත් ප්‍රකාශ කරානේ. දැන් රහස් පොලිසියෙන් ප්‍රකාශ වෙනවා පහුගිය කාලේ මතවාදයක් මතු වුණා මේ සොනික් කියන්නේ SI බණ්ඩාර කියලා. නමුත් මේකෙදි ඉතාම වැදගත් කරුණක් මම ඔබට ප්‍රකාශ කරන්නම්. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව කොළඹ කීස්බරි හෝටලයට ප්‍රහාරයක් එල්ල වුණා. මේ බොහෝ හෝටල් සහ පල්ලිවලට එකතු වුණා. ඒ එක සංස්ථානයක් තමයි කීස්බරි හෝටලේ. මේ කීස්බරි හෝටලේට මේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් බරපතල හානි සිද්ධ වුණා. මෙන්න මේ සිද්ධිය පිළිබඳව රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක AGYS කීර්තිසිංහ තමයි පරීක්ෂණ පැවැත්වුවේ. ඔහුගේ යටතේ පරීක්ෂණ. දැන් මෙන්න මේ පරීක්ෂණ කටයුතු කරගෙන යෑමේදී තොරතුරක් ලැබුණා රහස් පොලිසිය ඔය කියන කීර්ති සිංහලට. ලැබුණට පස්සේ දැන් මේකේ පිළිබඳ කරුණු නිසිස අනාවරණය කරගන්නේ දුර්වලතාවයක් තුන. මොකද අපිට අවශ්‍ය තාක්ෂණික පහසුකම් නැති ඉඳලා. ඔව්. අන්න ඒ අවස්ථාවේ ඔහුන් FBI එකේ සහාය පැතුවා. දැන් ඔබට මා මේ කියන කතන්දරේ පැහැදිලිද? ඔව්. පැහැදිලින්නේ. එතකොට ඔහුන් FBI එකේ සහාය පැතුවා. FBI එකේ සහාය පැතුවා අපිට මේ තාක්ෂණික පහසුකම් අනුව මේ IP ඇඩ්‍රස් එක හොයලා දෙන්න, මේ දුරකථන ඇමතුම් මේ සමාජ මාධ්‍ය තුල සැරිසරන පුජ්‍යලයා කවුද, මේ පාස්කු බහරට මේ සම්බන්ධයි ඔව් කවුද කියලා හොයන. දැන් ඒ පරීක්ෂණ කටයුතු කරගෙන යනකොට FBI එක එපාර ඇමරිකාවට ගියා. ඊට පස්සේ ඔහු පරීක්ෂණ කරා. කරනකොට ඔවුන්ගේ තාක්ෂණික පහසුකම් ඔවුන්ගේ IP ඇඩ්‍රස් එකක් හම්බුණා. IP ඇඩ්‍රස් එකක් හම්බුණාට පස්සේ ඔවුන් වෙන පරීක්ෂණයක් කරා. ඔහු මෙහෙට ලංකාවට දැනු දුන්න IP ඇඩ්‍රස් එක ඒ වගේම මේ FBI එකත් වෙනම පරීක්ෂණයක් කරලා තියෙනවා මේ IP ඇඩ්‍රස් එක අදාළ පුද්ගලයා කවුද කියලා. එතකොට ඔවුන්ට ලැබිලා තිනවා මේ ටෙලිග්‍රෑම් සමාජ ගිණුමක් කරා තමයි මේ දුරකථන ඇමතුම් සිද්ධ වෙලා තියෙන්නේ මේ සොනික් කියන පුද්ගලයා. එතකොට මේ සොනික් වෙන පුද්ගලයා මේ දුරකථන ඇමතුම් හුවමාරු කරගෙන තින්නේ පස්රුල් රහුමාන් කියන පුද්ගලයෙක් එක්ක. හරි, පස්රුල් රහුමාන් කියන පුද්ගලයෙක් එක්ක දුරකථන මේ ටෙලිග්‍රෑම් හරහා පණිවිඩ හුවමාරු කරගෙන තියෙනවා. ඔහු හඳුන්වලා තින්නේ අබු හුදයියා කියන නමින් තමයි ඔහු පෙනී ඉඳලා තින්නේ. අබු හුදයියා අබුදයියා කියන නමින් තමයි ඔහු පෙනී ඉඳලා තියෙන්නේ. අන්වර්ථ නාමයක්. ඔහුගේ FBI එක ප්‍රකාශ කරන ආකාරයට ඔහුගේ උපන්දින, ඒ කියන්නේ ID අංකය, හැඳුරුම්පත් අංකය 98 31 25 751. හරි, 751 තමයි ඔය. දෙකොට මෙන්න මේ සොනික් කියන පුද්ගලයා කතා කරලා තින්නේ මේ අබු හුද්දයියා කියන පුද්ගලයාත් එක්ක තමයි කතා කරලා තින්නේ. ඔය මේ පස්රුල් කියන පුද්ගලයා. දැන් එතකොට මෙන්න මේ IP ඇඩ්‍රස් එක හරහාගෙන මේ අබු හුද්දයියාත් එක්ක කතා කරලා තින මේ සොනික් කියන පුද්ගලයා කවුද කියන එක FBI එක පරීක්ෂණයක් කරලා තියෙනවා. ඔහුගේ පැත්තෙන්. කරනකොට ඔවුන්ට හෙළිවලා තියෙනවා මේ සොනික් කියන්නේ පනාවලගේ මේනක මදුසංක පෙරේරා කියලා පුද්ගලයෙක්. හරි, SI බණ්ඩාර නෙමෙයි. මොකද්ද මේ මොකද්ද මේ කොයි පැත්තට දායි මේ ගෙනියන්න හදන්නේ මේ ඔබතුමා මේ? ඔව්, ඒක තමයි මෙතන ගැටලුවක් තියෙන. අපි ඒක ලියා ගන්න ඕනේ මේ මහත්මයා. මේක අපි ලියා ගන්න. එතකොට FBI වාර්තාවකට අනුව ඔවුන්ගේ ප්‍රකාශනයන් තුල ඔවුන් කියනවා සොනික් කියන්නේ ඔය රාජ්‍ය බුද්ධ්‍යංශයේ සේවය කරන IP. එහෙම දැන් IP SI එකට SIOS එකටියේ රංජන් බණ්ඩාර නෙමෙයි කියලා කියනවා. හරි, එතකොට FBI එක ඒ වාර්තාවලට අනුව ඔවුන් කියන්නේ කවුද? පනාවලගේ මේනක මදුසංක පෙරේරා කියන පුද්ගලයා තමයි මේ සොනික් කියන්නේ. ඔන්න ඔතන පැය. එතකොට මෙතෙක් කල් මුළු සමස්ත සමාජයේ අපි කවුරුත් දැනගෙන හිටියේ සොනික් කියන්නේ SI බණ්ඩාර කියලා. මේ බලනකොට මේ
ශ්‍රීලාල් මහත්මයා ඒ කියන්නේ ලංකාවේ CID එකට වැලි ගහලානේ මේ ඔක්කොම දේවල් වෙන්නේ යන්නේ. එතන ගැටලුවක් නේ. මම කියන්නේ රහස් පොලිසිය නරකයි කියලා හෝ මේක මොකක්ද කියන එක මම දන්නේ නැහැ. කියන්නේ මේ රහස් පොලිසියට වැරදිලාද, එහෙම නැත්නම් රහස් පොලිසිය මොනවාරි කරුණක් පිළිබඳ වැරදි මතයක් සමාජය තුල ගිහිල්ලාද මට ඒක කියන්න දන්නේ නැහැ. මට දැන් නමුත් මේ රහස් පොලිසියනුත් කියවුනේ අපි දැක්කනේ අපේ රවිසෙනි විරත් මහත්මයා. ඔහු බොහොම දක්ෂ මහත්මයෙක්. ඔහුට අපි දොසක් කියන්නේ නැහැ. මොකක්වත් එහෙම ප්‍රශ්නයක් දාන්නේ නැහැ. නමුත් ඔහුත් අපි දැක්කාර TNL රූපවාහිනියේදී ප්‍රකාශ කරා මේ සොනික් සොනික් කියන්නේ SI බණ්ඩාර කියලා. ඒ වගේ විදිහේ ඒ මතවාදය හැමෝම සම එතුමා විතරක් නෙමෙයි සියලු දෙනාම කිව්වා. ඉතින් රංජිත් මද්දුම් බණ්ඩාරලාද එහෙම නැත්නම් ඔය කියන සජිත් ප්‍රේමදාසලා පාර්ලිමේන්තුවේ සියලුම දෙනා අනිත් එක තමයි මේ මේ ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේකාත් කියලා කියන්නේ. ඉතින් මේ ඔහුත් කියන්නේ SI බණ්ඩාර කියලා. ඔව් හැමෝම කිව්වේ SI බණ්ඩාර. නමුත් FBI වාර්තාවේ මම නැවතත් කියනවා මේ පුද්ගලයා සොනික් සොනික් කියන්නේ රංජන් බණ්ඩාර නෙමෙයි, එහෙම නැත්නම් SI බණ්ඩාර නෙමෙයි, පනාවලගේ මේනක මදුසංක පෙරේරා. දැන් ඔබට මතු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කවුද මේ මේනක මදුසංක පෙරේරා කියන්නේ. ඔහු ඇත්තටම ඔහු මේ 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 රාජ්‍ය බුද්ධාංශයට හෝ හමුදා බුද්ධාංශ වලට සම්බන්ධ පුද්ගලයෙක්ද? ඔව් 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 ඔව්. දැන් ඔහු ඔහු කොළඹ 7 කේම්බ්‍රිජ් ප්‍රදේශයේ අංක 10 දරන ස්ථානයේ පිහිටි තස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා. හරි. ඔහු උප පොලිස් පරීක්ෂක පනාවලගේ මේනක මදුසංක පෙරේරා. මෙන්න මේ පුද්ගලයා තමයි ඔය සොනික් සොනික් කියලා මෙතෙක් කල් කිව්වේ. SI බණ්ඩාර නෙමෙයි. දැන් මෙතනදී ආයිත් මේ සම්පූර්ණම මේ 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 පාස්කු බහර සම්බන්ධයෙන් ගිනි ගන්න සුළු මේ ප්‍රකාශයක් තමයි ඔබ කරන්නේ. මේ ඔබට ඕ ප්‍රකාශය සම්බන්ධයෙන් වගකීමක් බාර ගන්න වෙනවා. මොකද මේ ඕ ප්‍රකාශය සම්බන්ධයෙන් නැත්නම් මේක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. මොකද මෙච්චර කල් TID එකට සියලුම දෙනාට ඇස් වලට වැලි ගහන ඉවල SI බණ්ඩාර කී කී මේව කරගෙන හිටියා. දැන් ඔබ තමයි පළමුවට මේ ප්‍රකාශය නිකුත් කරන්නේ. ඔව් දැන් මෙතනදී මේ මේක ඇත්තටම මේ මේ නුවන් මහත්තයා මේකේ මට මේක පෙන්වන්න බෑ ඔබට මේ 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 මාධ්‍යයට මේ ඔබගේ මේ කැමරාවට පෙන්වන්න අපහසුයි. මේ සිද්ධිය පිළිබඳ ලිඛිත ලේඛනයක් මගේ ළඟ තියෙනවා. ඔබ ලිඛිත ඔබ ඔබ සාක්ෂි මත පදනම් වෙලා තමයි කියන්නේ. මොකද ඒක තමයි ඔබට මේකේ ලිඛිත ලේඛනයක්. ඔව් මේකේ ලිඛිත ලේඛනයක් තියෙනවා. මේ සොනික් සොනික් කියන්නේ පස්රූල් රහුමාන් සමග සම්බන්ධකම් පැවැත්වූ උප පොලිස් පරීක්ෂක මේනක මදුසංක පෙරේරා කියලා තස්ත විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේකේ. හරි. දැන් FBI එක දීලා තින්නේ මෙන්න මේ පුජ්‍යලයා පිළිබඳව. එතකොට වෙන පිරිසක් දැන් වෙන පිරිසක් නෙමෙයි මුළු සමස්ත සමාජෙම රැවටිලා හිටියනේ ඇත්තටම. මුළු සමස්ත සමාජෙ මේක තනි පුජ්‍යලයෙකුට චෝදනාවක් එල්ල කරන්න බෑ මේ සිද්ධියේදී. මුළු සමස්ත සමාජෙම කාදිනල් පුතුමා පවා එහෙම නැත්නම් සිරිල් ගාමිණී පියතුමාත් පවා කිව්වා සොනික් සොනික් කියන්නේ මේ කවු මේ මෙයා කියන එක. කවුද SI බණ්ඩාර කියන එක? මේක සමාජ මාධ්‍ය ජාලවලද රූපවාහිනී තුලද විදේශ මාධ්‍ය තුල පවා ප්‍රචාරය කරා. ඈ මේක SI බණ්ඩාර කියන්නේ රාජ්‍ය බුද්ධාංශයේ මේ SI මේ සොනික් සොනික් කියලා ඉවරයි. නමුත් FBI එක කියන්නේ FBI එක මේ පරීක්ෂණ පවත්වලා ලංකාවෙන් ඔහු ගිය සැනින් මේක කියනවා. ලංකා රජයට ඔබ දැනුවත් කරලා තියෙනවද? ඔබ දැනුවත් කරන්න කලින් පැහැදිලිව දැනුවත් කිරීමක් කරලා තියෙනවා. හා හා පැහැදිලිව දැනුවත් කිරීමක් කරලා තියෙනවා. 2019 ඔක්තෝබර් මාසේ දැනුවත් කිරීමක් කරලා තියෙනවා. හරි. 2019. හරි. නමුත් දැන් මේ සිද්ධිය අද තුරුත් ඇයි ඇයි එහෙනම් මේ මේනක මේ මදුසංක මේ මේනක මදුසංක පෙරේරා කියන පුද්ගලයා ඇයි තාමත් සංගවාගෙන ඉන්නේ? මේ මේනක මාතුසංග පෙරේරා බුද්ධි ප්‍රදානියෙක් වශයෙන් ලොකු පොටුවල තාමත් කියලා තියෙනවානේ. එතකොට බලනකොට ඔව් ඔව් ඔබ ඔබට මම මේ ප්‍රකාශ කර ආකාරයට තස්ත විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකෙක්වරයා ඒ අංශයේ ස්ථානාධිපතිවරයාත් ඔහු. හරි. ස්ථානාධිපතිවරයාත් ඔහු. එතකොට ඔය මේ පනාවලගේ මේනක මාතුසංග පෙරේරා තමයි ඉතාමත් වගකීමෙන් දැන් ප්‍රකාශ කරනවා. ඔහු තමයි සොනික් සොනික් කියන්නේ. එහෙම නැතුව ඔය රාජ්‍ය බුද්ධාංශයේ ඉන්න රංජන් බණ්ඩාර නෙමෙයි, එහෙම නැත්නම් SI බණ්ඩාර නෙමෙයි සොනික් සොනික් කියන එක FBI එක වාර්තාවල පවා සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඒක තමයි පැහැදිලි කරුණ. මේක දැන් අපිට මේ 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 මෙතන තව දෙයක් කරන. දැන් මේ මේ කියන පුජ්‍යලයා කොහෙද ඉන්නේ? ඔහු මේ වන විට රාජ්‍ය බුද්ධාංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සැලේගේ යටතේ ඉන්නවා.
හරි දැන් එතකොට පේනවනේ මේ දැන් මේ ධාරාව කොහෙන්ද දිවෙන්නේ කියලා ඉවරලා ඈ මේක දැන් ඔබ ලංකන්න ඔබ 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 පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න මේ ඔය මා ප්‍රකාශ කරන සොනික් සොනික් මේනක මදුසංක පෙරේරා එතකොට සුරේෂ් සැලී එතකොට සුරේෂ් සැලේගෙන් අනිත් පැත්ත තමයි යුද හමුදා රාජතුරතුරු වංශයේ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු එතකොට චූලා කොඩිතුවක්කු තමයි එතන එක හැන්ඩල් කරේ ওই පාස්තු පහරේ එක පැත්තක් මොකද අර පුද්ගලයෙක්ව පැහැරගෙන කියන්නේ රහස් පොලිසිය අත්අඩංගුවට ගන්න දැන් මේ එක දන්වැලක්නේ තේරෙම තියෙන්නේ දැන් මේ දන්වැලේ තිබෙන පුරුක්කොල මේ සම්බන්ධතාවය සහ මේ තුල යම්කිසි බරපතල රහසක් තිබෙනවා ඒ රහස තමයි මේ පාස්තු බොම්බ පහරයි අනිත් එක තමයි මේ ඔබට මම තවත් වැදගත් කරුණක් මෙහිදී ප්‍රකාශ කරන්න කැමතියි ඔය පුත්තලමේ ලැප්ටොප් පත්තේ ඔය පාස්කු බෝම්බ පහර එල්ලවීමට පෙර බෝම්බ තොගයක් ආවුණා පුපුරන ද්‍රව්‍ය හම්බුණා දැන් ඔය හම්බ වෙනකොට ඔයක යුද හමුදා රාජතුරතුරු අංශයේ ලුතිනන් කර්නල් අනුරුද්ධ කරුණාරත්න ඒ වගේම කපිතාන් කපිතාන් නානායක්කාර මෙන්න මේගොල්ලෝ අය දැනුවත්ව ඉඳලා තියෙනවා හරි ඉතින් ඒ නිසා මේ අයවත් ප්‍රශ්න කිරීමට භාජනය කළ යුතු කරුණ මොකද හේතුව තමයි ඔය මං කිව්ව චරිත දෙක ඔය කියන වකවානුව තුල ඉඳලා තින්නේ කොළඹ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධිතව ටෙලිෆෝන් ටැප් කිරීමට අදාළ සහ ටෙලිෆෝන් සහ ඒ විවන් තොරතුරු හේවිමි අංශයකට බාරව ඉඳලා තින්නේ ඉතින් ඔහුන් මේ ලැප්ටොප් පත්තේ බෝම්බ සිද්ධිය පිළිබඳ දැනගෙන ඔහුන් ෂෙනිකෝ එතනට ගිහිල්ලා විපරමක් පවා කරලා තියෙනවා එතකොට දැන් අර රවි සෙනවිරත්න කියන විදියට ලැප්ටොප් වත් ඒ විදියට මේ සීපෝ වර්ගයේ මේ පුපුරන දව්වේ හම් වෙනකොට සීඩී එක යනකොට ඔ මේ එතකොට හමුදා බුද්ධිංශය එතෙන්ට ඇවිල්ලා තියෙනවා එතෙන්ට ඇවිල්ලා තියෙනවා ආ ඔබ එතකොට කියන විදියට එතකොට එතකොට කොහොමද මේ දේවල් එක හා සමානව සිද්ධ වෙන්නේ අනිත් එක තමයි මේ සාරාන්ගේ වාහනේ පවා පාවිච්චි කළා තියෙන්නේ බහු කාලේ මේ සරත් වීරසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හරි මේවත් බලන්න බෑ මේ 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 හරිනම් මේව නඩු බාණ්ඩනේ මේ තව මේ පරීක්ෂණ ඉවර වෙලත් නැහැ හරි එහෙම තීද්දි සරත් වීරසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී ඔහුගේ වාහනේ පදලා තියෙනවා අරගෙන ඔහුගේ පොහුන්ගලෙක් පාරේ අරගෙන එවන රාජකාරී පරිණත මේ කොහොම හරි පරිහරණයට අරගෙන තියෙනවා ඉතින් මේවත් ගැටලු මෙන්න මේවා පිළිබඳ සොයන්න ඕනේ මේ මේ හැම දෙයක්ම බැඳුණු දෙයක් තියෙනවා ඒ වගේම තමයි මෙතන තවත් දෙයක් ප්‍රකාශ කරන මේ සහරාන් කල්ලිය මේ එකිනෙකා අතර දුරකතන හුවමාරු කිරීම සඳහා යොදාගෙන තිබෙන එක්තරා ක්‍රමවේදයක් ඒ තමයි මේ ස්විට්සර්ලන්තයේ තිබෙනවා ත්‍රීමා කියලා ඇප් එකක් හරි මෙන්න මේ සහරාන් කල්ලිය යොදාගෙන තින්නේ තමන්ගේ දුරකතන හුවමාරු කිරීම සඳහා මේ ත්‍රීමා කියන ඇප් එක. ඔව් ඒකෙන් තමයි හුන් දුරකතන හොයන්නේ. එතකොට මේ දුරකතන ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි යම්කිසි දෙදෙනෙක්ව යම්කිසි දෙයක් පණිවිඩයක් කතා කරාට පස්සේ කතා කරලා ඉවර වෙනකොට මේ තිබෙන සියලුම දත්ත මැකිලා යනවා. ආපහු හොයන්න අමාරුයි ඒක. හරි. ඉතින් ඒ වගේ තාක්ෂණික පහසුකම් තියෙන තැනකින් ඇප් එකකින් තමයි ත්‍රීමා කියන ඇප් එකකින් තමයි මේගොල්ලෝ මේ තොරතුරු හුවමාරු කරගෙන තිබෙන්නේ. හැබැයි මේවා ඉතින් මේවා මෙහිම ලංකාව තුල හොයන්න බැරුණට මේ තාක්ෂණික පහසුකම් FBI එකකෝ Mossad එක හරහා හොයාගන්න පුළුවන්. හරි කමක් නැහැ. ඒවන්ට පුළුවන් ඒවල දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් තියෙනවා. මොකද මේ ඇප්ුණත් මේවා ප්‍රධාන රටවල බුද්ධ්‍යංශවල අනුශාකාවල හරහා මේ ඇප් ලෝක නිෂ්පාදනය කළ බෙදහැරලා තියෙනවා. මොකද මේවා ආරක්ෂක ක්‍රමවේදයන් ඔව් කවුරු ඇප් හැදුවත් මොනවා කරත් අර කට්ටිය අර ආයේගේ තොරතුරු ඉල්ලුවත් ඒ කට්ටියට දෙන්න බැදලි ඉන්න වග වෙනවා කියලා මත තමයි ඔය කට්ටියට හදන්න වෙන්නේ මොකද නැත්නම් ඔය වගේ දේවල් කරන්න වෙන්නේ මේක අපිට වැඩි දුර ගෙනියන්න බෑ අද ඔබට මම මේ අර ගවේෂණාත්මක මාධ්‍යවේදී කියලා කියන ඒ ටයිටල් එක දුන්නේ තොන්නෝ කරුණු පදනම් වෙලා තමයි එතකොට ඔබ අද කරුණු විශාල ප්‍රමාණයක් ලංකාවේ මේ වෙනකොට මාධ්‍ය තුල ඇහෙන්නේ නැති කරුණු ප්‍රමාණයක් එතකොට පළවෙනියෙන්ම මේ ඕ SI බණ්ඩාර කියන එක වෙනස් නමකින් අද මේව කරා. ඒ වගේම මෙච්චර කල් මට ඇහුන්නේ නැහැ මමත් මේක දැන් මේ අපහසු ගාන සම්බන්ධයෙන් ගොඩාරයක් තොරතුරු මගේ channel එක හරහා ගොඩාරයක් ගිහිල්ලා තියෙනවා. නමුත් මෙච්චර කාලයක් ඕ app එක සම්බන්ධයෙන් උත් මේ කට්ටිය කොහොමද තොරතුරු හුමාරු කරගත්තේ කියලා ඕ app එක සම්බන්ධයෙන් මෙච්චර කාලයක් සමාජගත වුණ නැහැ තොරතුරු. ඒක නිසා ඔබට
ඇත්තටම බෙහෙමින් ස්තුතියි. මොකද මේ සම්බන්ධයෙන් මම ඔබට මේ తాවකාලික සමුදීමක් තමයි මේ සම්බන්ධයෙන් අපට ගොඩාරයක් තොරතුරු ඉදිරියට දාන්න තියෙන ඉස්සරහට. ඒක නිසා මේ වීඩියෝ එක ගොඩාරයක් ඉස්සරහට යන්න බැරි නිසා අපි ඔබට අදට සමුදෙන්න වෙනවා ශ්‍රී ලාල් මහත්මයා. ඔබට මේ සමුදෙන්න කලින් අපි ඔබට තව මොන හරි දෙයක් කියන්න තියෙනවා. මොකද මේ ප්‍රාස්තු බාහිර සම්බන්ධයෙන් සත්‍ය හරි විදිහට එළි වෙලා නැහැ. ඒක නිසා ඔබට ඔබගේ දැනුමේ හැටියට මේ පාස්කු බහර සම්බන්ධයෙන් සම්පූර්ණ කරුණු එළි වෙන්න නම් මොන වගේ දෙයක්ද ලංකාවේ රජයේ වගේම ජාත්‍යන්තර වශයෙන් ඉන්න මිනිස්සු අපි වශයෙන් උත් මොනවද කරන්න ඕනේ කින්ද මන්ද කියලා අපි මේ වැඩසටහන ඉවර කරමු. ඔව් ඇත්තටම මුවන් මහත්මයා මෙතනදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තමයි අපි දන්න දැන් අවුරුදු 4ක් සිද්ධ වෙලා ගත වෙලා තියෙනවා. අද වෙනතුරු සාධාරණ පරීක්ෂණයක් වෙලා නැහැ නේ. වෙන බවක් පේන්නෙත් නැහැ නේ. ඉතින් මේ තුල අපි කාටවත් සිද්ධ වෙලා තියෙනවා මේ ජාත්‍යන්තර පරීක්ෂණයක් කියන කතන්දරේ එළියට එන්න. මොකද ඒක එවැනි කතන්දරයක් අපිට එළියට දාන්න සිද්ධ වෙලා තියෙන ලංකාවේ නිසියාකාර පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැති හින්දා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි ඔබට අවසාන මාතෙන් තාමත් පැහැදිලිව ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි අපි දැක්කර පහුගල සාරා සම්බන්ධයෙන් වුණත් මේ පරීක්ෂණයේ තුන්වෙනි DNA පරීක්ෂණේ නොමග යවුවා. ඉතින් ඒකෙන් අපිට ඉඟි කරනවා මේ පරීක්ෂණ නොමග යවනවා මිසක් සර්ව සාධාරණ කාටවත් පිළිගත හැකි විනිවිදභාවයකින් මේ තොරව තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි අපිට සිද්ධ වෙන්නේ මේ ජාත්‍යන්තර සහාය පතන කියන කරුණු කාරණාවලට යන්නේ. මොකද ලංකාව තුළ හරියට පරීක්ෂණ සිද්ධ කරා නම් මේ කවුවත් ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන්නේ නැහැ. හරි? ඒ වගේම තමයි දැන් ওই සාරා ප්‍රශ්නේ වුණත් දැන් අද වට දැන් ওই SI බණ්ඩාරගේ ප්‍රශ්නේ වගේ තමයි ඉතින්. ඈ ඒක සොනික් සොනික් කියන දැන් වෙන චරිතයක් වෙනවා. දැන් ඒ වගේ දෙයක් නේ ওই සාරාට සිද්ධ වුණේ. ඔබට මං කෙටියෙන් ප්‍රකාශ කරන්න මේ අවසාන මාසේ ওই සාරා පරීක්ෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු නිලධාරියා පිළිබඳව රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාත් රණසිංහ වාර්තාවක් නිකුත් කළා දින මේ වාර්තාව මගේ අතේ තියෙනවා දැන්. හරි මේක මම සේරම කියවන්නේ නැහැ. ඔබට වෙන වැඩසටහනක් ඕන නම් කියන්නම් ඒක. මේ වාර්තාව එක තැනක තියෙනවා මේ සාරා ජස්මින් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ නිලධාරියා ඉන්දුක ද සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔහුව පිළිගත හැකි චරිතයක් නොවේ කියලා ඔහු ලිඛිතව සඳහන් කළා තියෙනවා. හරි ඒ කියන්නේ මේ මේ පුද්ගලයා අසත්‍ය ප්‍රකාශ කරන ඒ වගේම පිළිගත හැකි ප්‍රකාශ නොකරන පුද්ගලයෙක් කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මම ඔබට අවසාන වශයෙන් මේක නං මේ රහස් පොලිසිය කියන්නේ ක්‍රීතිමත් දෙපාර්තමේන්තුවක්. ඒ දෙපාර්තමේන්තුවේ සේවය කරන මෙම ඉන්දුකසිල්ලා කියන පොලිස් නිලධාරියා සත්‍ය තොරතුරු වසන් කර අසත්‍ය තොරතුරු ලබා දෙමින් අපරාධ නෛතික ස්වභාවයන් විකෘති කරමින් කටයුතු කරන පුද්ගලයෙක් කියලා ප්‍රසාත් රණසිංහ තමන්ගේ මේ අස්සනින් නිකුත් කරපු වාර්තාවක් කියනවා. ප්‍රසාත් රණසිංහ ඒ කියන්නේ ඔහු යටතේ හිටපු නිලධාරියා මේ නිලධාරී සම්බන්ධ. ඒ කියන්නේ මේ සාරා ජස්මින් සම්බන්ධ පරීක්ෂණ පැවතු තුන්වෙනි DNA ද. ඉතින් එවැනි නිලධාරීන් එක්ක පරීක්ෂණ පවත්වනකොට අපිට විශ්වාසයක් නැති වෙනකොට තමයි අපි කියන්නේ අපි නෙමේ මුළු රටම කියන්නේ මුළු කාදිනල් තුමත් කියන්නේ දැන් කාදිනල් තුමා දැන් කඩ වෙනස් කළායි කියලා කියනවා අපි දන්නේ නැහැ කියන්න. නමුත් සියලු දෙනාම කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් දෙන්න එතනින් තමයි අපිට මේකට සර්ව සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සඳහා තමයි අපි මේ හඳුනගන්නේ. නැතු අපේ පුජ්‍යලික දෙයක් වෙන්නේ ලංකාවේ හරි විදියට පරීක්ෂණයක් කරා නම් අපිට මේ විදියට මේ ගුවන් කාලයේ අපිට මේ යොදන්න අවශ්‍ය නැහැ. අපිට වෙන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා අපිට මඩ ගහන කට්ටියලත් කියනවා ලංකාවේ පරීක්ෂණයක් ඉල්ලපල්ලා අපිට මඩ ගහ අපි මේ ලෝකෙ ගිහින් ඉවරල අරව ඉල්ලනවා මේ විල්ලනවා කිගේ බැලලෙන්නේ නැතුව ලංකාවේ හරි විදියට පරීක්ෂණයක් ඉල්ලුවා නම් ඕක ඔක්කොම හරි. ඉතින් ඒක නිසා ඔබට ඇත්තටම බෙහෙවින් ස්තුතියි. මම ආයිත් කියනවා සියලුම මගේ පාඨකයන්ට ඒ වගේම ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකීය මේ ගැන දැනුම හොයන සියලුම දෙනාට මම ඉල්ලීමක් කරනවා මේ ඊතලයේ channel එක subscribe කරන්න. ඔබට තේරෙනවා ඇති කොයිතරම් දැනුම් සම්භාරයක් තියෙන වැදගත් පුද්ගලයෝද කියලා. මේ රටේ ඉන්න බැරි තත්ත්වයට පත් කරන්නේ වැදගත් මිනිස්සු, ගවේෂණාත්මක මිනිස්සු. උන්ට පේන්න බෑ ඇස් වලට වැලි ගහන වගේ. ඒක නිසා තමයි මේ රටින් පිට වෙන්න වෙලා තියෙන්නේ. නමුත් මේ අය රට ආදරේ. ඒක නිසා ඊතලයේ channel එක ආයිමත් කියනවා subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න. අපේ ශ්‍රී ලාල් මහත්මයා වීඩියෝ එකක් දානකොට ඔබ ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ආයිබෝන්. ආයිබෝන් මත. ඔබේ සංවාදයට අහුම්කම් දෙන්නේ නැති. ඔබට තේරෙන්නේ නැති මේ රටේ කොයිතරම්නම් දේවල් හංගගෙන මේ පාස්කු පහරය වැඩි පැත්තකට ගෙනියන්න කොයිතරම්නම් මේ ඉන්න රාජ්‍ය නිලධාරීන් මේ වගේම හිටපු ඕ රාජපක්ෂ ඇතිකරෙත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ නඩය කොයිතරම්නම් ගේමක් ගහනවද කියලා. ඒක නිසා තමයි අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ. වෙනම දෙයක් නෙවෙයි. ලංකාවේ හරි විදියට මේවා පරීක්ෂණ කරන්න
පුළුවන් වපසරියක් හදනවා නම් එහෙම මේ කිසි දෙයක් හොයාගන්න බැරි දේවල් නෙවෙයි. නමුත් දේශපාලන අධිකාරිය ගෑවිලා තියෙනවා නම් ලංකාවේ නීති ආධිපත්‍ය ඒ වගේම සත්‍ය කියන දේ හැමදාම වැළලීලා තියෙනවා. ඒක නිසා තමයි අපි මේවට සාධාරණත්වයේ ඉල්ලන්නේ. එතකොට සාධාරණත්වයේ ඉල්ලනකොට අපට ගහන්න එපා. අපි ඇඟිල්ල ඇඟිල්ල දික්කල්ලල පෙන්වන දන බලන්න ඇඟිල්ල දිහා බලන්න එපා කියලා වල සිළු දෙනාටම හරි උමනාවෙන් කියන්න ඕනේ. ඒක ඒක තමයි අද අපි අපේ සංවාදයේ දිග්ගෑරුනේ. ඒ සංවාදය තුල ඔබට තේරෙන්නේ නැති දැන් මේ සොනික් සොනික් කියන්නේ එස්.අයි. බණ්ඩාර කියලා වල අපි හිතාගෙන හිටපු දේවල් ඔක්කොම වැරදි. ඒ වගේම මේ සහරාන්ලා මේ මොන වගේ මේ තාක්ෂණයක් යොදාගෙන තියෙනවද ඒව කවුද දුන්නේ කොහොමද දුන්නේ කියලා හරි පරීක්ෂණයක් වෙන්න ඕනේ කියන එක ඔබට තේරෙන්නේ නැති. එහෙනම් සිළු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. රනිල් වික්‍රමසිංහටත් මේ දේශපාලන වළල්ල තුල ඉන්න රාජපක්ෂ හැදිකරේටත් ඇරෙන්න. ජාතික උරුමය උදාරව බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසමා දේශය ගති යොදා සතුරන් පරදමු අත්දල් බඳා නැගිටිව් අභිසමා ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් විසමා පූජිතයි නමවේ මැනිියෝබේ හද ගැස්මවෙමු ලක්මවගේ ශක්තියෙන්